සන්ධ්‍යාවක් හැමෝටම් පුතේ ඔබලගේ පන්ති අපි වැට්ටික ආරම්භ කරමු. අද දවසේ අපි කතා කරන පේපර් රංක මං හිතන්නේ 56 නේද? ඔයාලා මේ පාරේ එළ ලියන දරුවෝ පුතේ 2023 ඒලල් විභාගය වෙනුවෙන් අරමුණු කරගෙන අපි කරන අපේ පුතේ පේපර් මාලාවේ මේ සතියේ 56 වෙනි පේපර් එක. ඉතින් ලොකු පේපර් ප්‍රමාණයක් නේද? ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා තිනවා. ඒකට තවත් එක ප්‍රශ්න පත්‍රයක් එකතු වීම වෙනවා. හරි. මේක පොතේ 2014 ආනන්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. ඉතින් මේ පේපර් එකේ 13 වසරේ ෆස්ට් ටර්ම් පේපර් එක පුතේ. මම හිතන්නේ බොහොම ළඟකදී සමහරවිට ලබන සතිය වෙන්නත් පුළුවන්. අපි 13 වසර සෙකන්ඩ් ටර්ම් පේපර්ස් වලට අත තියෙනවා. ඉතින් එහෙම කතා කරගෙන පේපර් මාලාව පුතේ අපි කතා කරන අද දවසේ පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් සහ රචනා ප්‍රශ්නයක් අපිට සාකච්ඡා කරන්න තියෙනතර ප්‍රශ්න පහක කාරණා ගොඩනගන්න තියෙනවා. ඒ දේවල් ටිකක් පිළිවෙලින් සාකච්ඡා කරමු පුතේ. හරි. හැමෝම රතුපෑනක් අතර ගන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් නිසා සමහර කාරණා මම ගොඩනැගීම් වලින් තොරව කියයි විස්තරයන් වගේ දේවල්. හරි. ඒක ගැටලුවක් නැහැ නේ පුතේ, වට නේද? නමුත් අනෙකුත් දේවල් අපිට කෝඩ් එකේ ගොඩනගමින් අපි ඒ දේවල් වල හරි වැරදි චෙක් කරමින් යමු පුතේ. රයිට්. මුලින්ම තියෙන පුතේ පළවෙනි එක ද්‍රවමානය ආශ්‍රිත ප්‍රැක්ටිකල් එකක්. නැත්නම් මේකට අපි කියනවා බර යෙදුව පුතේ පරීක්ෂණ නලයක් ඇසුරෙන් ද්‍රවයක ඝනත්වයේ සෙවීමේ පරීක්ෂණය තමයි පුතේ අපිට මෙතන ගොඩනගන්න තියෙන්නේ. හරි. ප්‍රශ්නේ පොඩ්ඩක් හැමෝම කියවන්න. ඒකේ කියලා තියෙන්නේ කටපළල උස් පරීක්ෂණ නලයක් රූපේ දැක්වේ. එය සාපේක්ෂ ඝනත්වයේ S වන ද්‍රවයක පාවේ. ඒක සාපේක්ෂ ඝනත්වයේ S ලු. වැදගත් දත්තයක් පුතේ. පේපර් එකේ වැදගත් දත්ත ළමයි දැන් ඔයාලට පුතේ රතු පෑනකින් ඉරි ගහගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය කියවන වෙලාවෙම ඒ දේ කරන්න. ඔයගොල්ලන්ගෙන් අපේ ෆිසිකල් ක්ලාස් වෙන දරුව හැමෝටම මම මේක දැන් ලියන්න chance එක දීලා තියෙනවා. ඉතින් එහෙම වෙලාවක පුතේ ඔයා ප්‍රශ්න පත්‍රය අතට අරගෙන අනිවාර්යෙන් නේද? ඒකට අදාළව වැදගත් වචන යටින් ඔයාගේ ඉවි ගොඩනගාගෙන පුතේ ප්‍රශ්නේ ඒ මොහොතේම ඔළුවට දාගන්න. ඉතින් සාපේක්ෂ ඝනත්වය S කියලා කියලා තියෙනවා. හි 15 ඇති ඒකාකාරණ වුණ කොටසේ පරිමාව V නෝට් අසමාකාර පරිමාව පුතේ නේද? අර්ධ ගෝලාකාර හැඩේ එයා කියන්නේ අභ්‍යන්තරයේ මිලිමීටර වලින් සකස් කර කඩදාසි පරිමාණයක් තියෙනවා. අවශ්‍ය තරම් පඩි දීලා තියෙනවාලු. පහළ ඒකාකාර නොවන කොටස පිරෙන ලෙස වැලි යොදා ඇත කියලා කියලා තියෙනවා. වැලි වල ඉහළ මට්ටමේ සිට කඩදාසි පරිමාණය තියෙනවා සාමාන්‍ය සුපුරුදු දේවල් ටික. ඒකේ ගන්නයි කියලා පුතේ අලුත් දෙයක් නෑ. අපි දන්න තියෙන දේවල් ටිකම තමයි. පරීක්ෂණවල සහ වැලි වල ස්කන්ධය ඔක්කොම කිලෝග්‍රෑම් වලින් දෙනවා. පඩි ස්කන්ධය කිලෝග්‍රෑම්, කඩදාසි පරිමාණය පාඨාංකය ඒ මොහොතේ පුතේ ගිලල තියෙන උස L කියලා දෙනවා. නලයේ බාහිර විස්කම්භය ගානේ සිම්පල් D කියලා දෙනවා. ඒක බාහිර විස්කම්භය අවුටර් ඩයමීටර් එක. ඊට පස්සේ කියලා තියෙන පරීක්ෂණ නලයේ වැලි සහ පඩිවල මුළු බර සහිතව ක්‍රියා රේඛාව සහ එය ක්‍රියා කරන ලක්ෂ්‍ය G රූපය ඇඳ දක්වන්න. ඒතර වාර දෙන්න දීලා තියෙන රූපය ඇඳ දක්වන්න කියනවා පුතේ. මම එතන රූපේ ගන්න ළමයිනේ හැමෝම බලා ගන්න. මොකද ප්‍රශ්නේ උනන්දුයි පුතේ ඒක රූපේ ඇඳලා පෙන්වන්න කියලා තියෙන තැනට. ඒක නිසා අපිත් රූපේ එයාව ගොඩනගමින් වැටික් ගමු. මම මෙතන ගන්නම් පුතේ පරීක්ෂණ නලය ටිකක් මහත නලයක්. ඒක අපි ඒ විදිහටම පොඩ්ඩක් පෙන්නමු. හරි. මේ මහත නලයේ මේ පහළ අර්ධ ගෝලාකාර හැඩයක් V කලාපයක V නෝට් කලාපයක පුතේ ඒගොල්ලෝ වැලි පුරවල තියෙනවා. අපි ඒ වැලි ටික මේ විදිහට පෙන්නමුකෝ. රයිට්. ඊට අමතර එල්ලුසක මෙයා ගිලිලා තියෙන බව ගානේ සඳහන් කරනවා. මෙන්න මේ දේවල් ටික පුතේ ගැටලුවේ තියෙනවා නේද? රයිට්. ප්‍රකින්න හරි බලා ගන්න පුතේ. එයින් පස්සේ අප මෙතන ගමු. හරි. මෙතන පුතේ එයින් පස්සේ කියලා තිබි පළවෙනි කොටසේ යාගේ පරීක්ෂණ නලය සහ වැලිවල සහ පඩිවල මුළුබර සහිතව ක්‍රියාරේඛාව ක්‍රියා කරන ක්‍රියාරේඛාව අහලා තිනවා. ඊට අමතරව එයා ක්‍රියා කරන ලක්ෂ්‍ය G සඳහන් කරන්න. පුතේ මෙයා අහන්න. මෙයාගේ මේ පරීක්ෂණ නලයේ පුතේ විශේෂ අරමුණක් මේ වැලි පල්ලෙහාට දාන ගුරුත්ව කේන්ද්‍රයේ පහළට බර කර ගැනීම. ඒක නිසා ඔයාලා ලකුණු කරන ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අතිශයින් වැදගත්. කෙලිම පුතේ මේකේ මාක්ස් දෙනවා මෙයාගේ ක්‍රියාරේඛාව ලෙස මධ්‍ය රේඛාව තෝරගන්න එකටත්. හරි. මොකද ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් පුතේ මෙන්න මේ ක්‍රියාරේඛාවේ කොහේ හරි තැනක තියෙන්න ඕන. ඊට අමතරව දෙවෙනියට පුතේ මේකේ ලකුණු හොවාට හම්බ වෙනවා මේ ක්‍රියා රේඛාව ලකුණු කරන හරි තැන හොයා ගන්නවට. සම මේකේ ලකුණු දෙනවා පුතේ මෙන්න මේ කාරණා දෙකටම. එකක් ක්‍රියා රේඛාව ලෙස හරිමද රේඛාව ලබා ගන්නවටත්. ඊට අමතරව පුතේ
මේකේ ක්‍රියාත්මකන ලක්ෂය නැත්නම් බර ක්‍රියාත්මකන ලක්ෂය ලෙස පුතේ වා තෝරගන්න තැන ළමයි ඒක හැමෝටම දැනෙන්න ඕන. මෙයාගේ පහළ කලාපයේ ගුරුත්ව කේන්ද්‍රය ඒ කියන්නේ වැලි වලට අදාළ ගුරුත් කේන්ද්‍රය ඒ කලාපේ හරිමැදට තියේවි. නමුත් පුතේ මේකේ තව බරක් තියෙනවා කාටද? මේ ටියුබ් එකට. ඒකත් සැලකිතු බරක්. අතහරින්න බෑ. ඉතින් වෙන්නේ පුතේ අවසානයේ ගුරුත්ව කේන්ද්‍රය නේද? හරිමැද්දෙන් සැලකිතු ලෙස පහත් වෙනවා. ඒ පහත් වෙන පහත් till පුතේ ඔයාට ගොඩනගන්න පුළුවන් එයා වැලි තුල තියෙන්නත් පුළුවන්. හැබැයි හරිමැද නෙමෙයි යා. හරිමැද නෙමෙයි. නමුත් ටිකක් ඉහළ කලාපයකට වෙන්න එයාගේ බර ඔයාට පෙන්වන්න හැකියාව තියෙනවා. හරිමැද නොවන පුතේ චුට්ටක් එසවෙච්ච. මොකද පරීක්ෂණවලටත් පොඩි දෙන්න එපා පුතේ දායකත්වය. එයත් මෙයාගේ බරට යම් කිසි ආකාරයක සපෝට් එකක් දෙනවනේ නේද? ඒක නිසා මෙතන පුතේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය ඔයාට ගන්න හැකියාව තියෙනවා. කොයි වගේ තැනකද ළමයිනේ? වැලි පරිමාවේ නැත්නම් එයාලා දීලා තියෙන පුතේ වැලි පරිමාවේ හරිමැද නෙමෙයි ඊට වඩා මදක් ඉහළේ ඔයා M total G නැත්නම් පුතේ නේද? එයාලා ඒ කියනවා M දන W කියලා. එයා වාරයක් සිම්පල් G කියලා ලකුණු කරන්න ඕන. රයිට්. ඒක සිම්පල් A part එක. ඊට පස්සේ B කොටස උඩුගුරු තෙරපුම යූහි ක්‍රියා රේඛාව සහ ක්‍රියා ලක්ෂය. උඩුගුරු තෙරපුමත් පුතේ පරිභාවයේ සම්මිතික රේඛාවේ එයා ක්‍රියාත්මක වෙන්නේ ගිලිච්ච කොටසේ හරිමැද්දෙන්. ගිලිච්ච කොටස උසක් තියෙනවනේ පුතේ. ඒ උසේ හරිමැද්දෙන් තමයි උඩුගුරු තෙරපුම ක්‍රියාත්මක වෙන්නේ. නලයේ හරිමැද්දෙන් නෙමෙයි. බලන්න ඔයා ඔයාගේ රූපේ පුතේ ගිලිච්ච කොටසේ පරිමාවේ හරිමැද්දෙන් උඩුගුරු තෙරපුම ලකුණු කරලාද කියලා නැත්නම් වැරදි. හරිද? ඒක පුතේ අඩිරුවක් තියෙනවනම් මනලා ලකුණු කරන්න පුළුවන් ආරක්ෂා වෙන්න. ඒ නිසා ගිලිච්ච කොටසේ උසක් තියෙනවනේ. ඒ උසේ පුතේ හරිමැද්දට බර වෙන්න ඔයාට උඩුකුරු තෙරපුම ලකුණු කරන්න පුළුවන්. ඒකත් මේ ක්‍රියා රේඛාව දිගේ තමයි ලකුණු වෙන්න ඕන. ඒතර B පාට් එකත් එතනමයි. C කියමු. නලයේ සමතුලිතතාවය සඳහා ප්‍රකාශනය. එයාලා සංකේත කීපයක් දෙනවා ඇසුරින් ලියා දක්වන්න. පුතේ අපේ ක්ලාස් එක යන අතරතුර ඔයාට පන්තියේ මොකක් හරි විස්තරයක් දැනගන්න ඕන අපේ পেපර් ක්ලාස් එකේ ගෲප් එක හරහා chat කරන්න පුළුවන් හැමෝටම දැනෙන්න වෙන වෙන private message දාන්න අවශ්‍ය නැහැ පුතේ. ඒ විදිහට අපි මේ පන්තිය කරගෙන යමුවා. right. මේකේ සමතුලිතතාවය සඳහා ප්‍රකාශනයක් ඇසුරෙන් ලියා දක්වන්නයි කියලා තියෙනවා. C කොටසේ වෙන්නොන මෙච්චරයි. capital M දන simple M වාරයක් පුතේ අපි කෙලිම ආරම්භයේ බරම ලියමුකෝ. පස්සේ U එක ගොඩනගෙන simple G capital ආවි. මෙයාගේ ඊට පස්සේ පුතේ උඩුගුරු තරපමට හේතු වෙන්නේ සමස්ත පරිමාව. ඒක ඇවිල්ලා V node දන 5D වර්ග බෙදීම 4යි. එයාගේ හරස්කඩ වර්ගඵලය. ඒක වැඩි වෙන්න ඕන පුතේ simple L ගෙන්. ඒකේතර ගිලිච්ච කොටසේ කවරෝ බවට පත් වෙනවද? පරිමාව බවට පත් වෙනවා. එයා වාරයක් පුතේ. ඒතර මේ පරිමාව ඝනත්වයෙන් වැඩි වෙන්න ඕන. හරි? අපි මෙතන සමාන කරන්නේ U mg ට නේද? ඒතර මේ mg පුතේ මේ උඩුගුරු තරපම පරිමාව ලෙස මෙතන මේ ඝනත්වය ලෙස අපිට ගන්න වෙන්නේ එයාගේ විශිෂ්ට ගුරුත්වය නැත්නම් සාපේක්ෂ ඝනත්වය ජලයේ ඝනත්වය වෙන රෝගෙන් වැඩි කරන්න ඕනේ. එයා වාරයක් පුතේ simple g. simple g ගානෙන් cancel වෙනවා. අපිට පුතේ මෙන්න මේ ඉතිරි ප්‍රකාශයම ලියන්න පුළුවන්. capital m + simple m සමානයි v node + 5d වර්ග බෙදීම 4 වාරයක් simple l ඊට අමතරව s වාරයක් rho. එයා පුතේ අපිට ප්‍රකාශ ලෙස ගන්න පුළුවන්. ඒකයි අපේ c part එකට විසඳුම. D එකේ කියලා තියෙන්නේ ද්‍රව්‍ය සාපේක්ෂ ඝනත්වයේ මයින්න ප්‍රස්ථාර ක්‍රමයක් උපයෝගී කරගන්නලු. ප්‍රස්ථාරය ඇඳීම සඳහා ඉහත සීහි සමීකරණය y = mx + c ආකාරයට නැවත සකස් කරලා ලියා දක්වන්නලු. x හා y අක්ෂ වලට අනුරූප රාශීන් පැහැදිලිව ලියන්න කියලාත් ගානේ කියලා තියෙනවා පුතේ. ඉතින් මෙතන දැනෙන්න ඕන පුතේ යාර ස්වායක්ත විචලන ලෙස කියන්නේ මෙන්න මෙයා. අපි තේරුම් ගන්න ඕන simple m. එහෙම නේද? capital m. ඔව් මේකේ හිටියේ පුතේ W කියන එකනත් එක්කද M සහ W නේද? චූටක් ඉන්න ළමයිනේ. මෙයාගේ එන්නේ පුතේ M + W වා. M + W කියන එකනයි එන්නේ. එතකොට මෙයා W එතකොට. මේකේ බහරවල පඩිවල ස්කන්ධය තමයි පුතේ ගානේ කියන්නේ simple M කියලා. අනෙත් ඒවල ස්කන්ධය තමයි ගානේ කියන්නේ කවුද? පරික්ෂණලේ සහ වැලිවල ස්කන්ධය තමයි W කියලා කියන්නේ. ඒක නිසා පුතේ අපි මේකේ මෙන්න මේ simple M වෙනස් කර කර මෙයා තමයි අපේ ස්වායක්ත විචල්‍ය L ඇතුළත් සම්බන්ධයක් තමයි හදන්න ඕන. හරි? දැන්ටමත් පුතේ දෙන්න තැන් දෙකක ඉන්නවා. මිශ්‍ර කරගන්න එපා, නා ගන්න එපා, වවා ගන්න එපා වැඩේ. දැන්ටමත් දෙන්න නිදහසේ තැන් දෙකක ඉන්නවා. බොහොම පරිස්සමෙන් වෙන් කරගමුවා. හරි. මෙයාගේ මං හැඩය හදන්නම්. මේක D කොටසට ආන්ස් එක ළමයිනේ බලන්න. එතකොට පුතේ අපිට පුළුවන් මේකේ
එයාගේ එල් එන්න ඕන පුතේ වරහන ඇතුළට නේද? පරිමාවෙන් වෙන්න එපා. දැන් හරියා. මෙතන පුතේ එල් හිටියේ වරහන ඇතුළේනේ. මම එක පේලියක් පොඩ්ඩක් වරද්දගෙන තිබ්බා. ඔන්න මම ඒක ආපහු වරහන ඇතුළට දැම්මා පුතේ. හරි. දැන් හරි ළමයිනේ. මෙයාගේ පුතේ මුලින්ම අපි මේ ප්‍රකාශනයේ S රෝගෙන් බෙදන්න ඕන. එතකොට කැපිටල් M වරහිත S රෝගෙන් බෙදෙනවා. ඊට පස්සේ 5D වර්ගෙන් වැඩි වෙන්නත් ඕන. අපි මුලින්ම S රෝගෙන් බෙදලා හැඩයක් හදාගමු. එතකොට එන්නේ 5D වර්ග බෙදීම 4 වාරයක් සිම්පල් L බලන්න හරිද කියලා. මම මෙයා තනි කරාපු තේ S රෝගෙන් බෙදෙන ගම සමානයි. එතකොට 1 යට S රෝ හරි 1 යට S රෝ වාරයක් පුතේ මෙතන එනවා සිම්පල් M. ඊට අමතරව ධන ගොඩ නැගෙන්නේ W බෙදීම S රෝ හරි W බෙදීම S රෝ. ඊට අමතරව පුතේ මෙතනින් තියෙනවා ඍණ V නෝට්. මෙන්න මේ හැඩයට ආරම්භය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් පුතේ මේකෙන් L එකක් තනි කරන්න. ලේසි කරන්න ඕන මුළු ප්‍රකාශනෙම 4න් වැඩි කරලා 5D වර්ගෙන් බෙදන්න. අන්න එතනට මේක හදා ගන්න ඕන පුතේ. ඒතොර 4 බෙදීම S රෝ වාරයක් 5D වර්ග. එයා වාරයක් සිම්පල් M ධන 4 බෙදීම 5D වර්ග වාරයක් W බෙදීම S රෝ ඍණ V නෝට්. මෙන්න මෙතනට පුතේ වා මේ හැඩය හැදිලා තියෙන්න ඕන. මේ ප්‍රකාශනය අරගෙන නම් වඩ ලකුණු දාගන්න පුළුවන්. නැත්නම් නේ හරියට දාගන්න පුළුවන්. වෙන්නේ නැත්නම් බෑ පුතේ. උතන්ට වැඩේ හදන්නම ඕන. මොකද ඒගොල්ලෝ x හා y අක්ෂ වලට අනුරූප රාශින් පැහැදිලිව ලියා දක්වන්නයි කියලා කියලා තියෙනවා. ඉතින් පුතේ අපිට මෙතන ලියන්න පුළුවන් x ලෙස අපි සිම්පල් m වෙනස් කරනවා. y ලෙස අපි සිම්පල් l සඳහා ප්‍රකාශනය ගොඩනගනවා. රයිට්. ඊට පස්සේ කියලා තියෙනවා නලයේ බාහිර විෂ්කම්බය 2.4 cm කියලා. නම් ලැබෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 2 මීටර් පර් කිලෝග්‍රෑම්. හරි. අනුක්‍රමණය පුතේ මීටර් පර් කිලෝග්‍රෑම් කියලා දෙනවා. ආපහු කියලා තියෙන්නේ ඒක සම්මත ඒකක වලින් ඉන්නේ. ද්‍රවයේ ඝනත්වය සහ ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය සොයන්න කියලා ගාන කියලා තියෙන්නේ. ජලයේ ඝනත්වය අපිට ලැබෙනවා. පුතේ අපි අනුක්‍රමණයට පණ දෙමු. නැත්නම් මේ අනුක්‍රමණයට අපි පොඩි වටිනාකමක් දෙමු පුතේ. එතන මං ගන්න ළමයිනේ සිම්පල් E පාර්ට් එක බලන්න. අනුක්‍රමණය කියන්නේ අපිට ඒක අතර ගන්න පුළුවන්. ගාන ඉදිරිපත් කරන්න නම් එයා 2 කියලා සිම්පල් M ගේ හැඩය මෙතනින් ඇදලා ගත්තොත් 4 බෙදීම 5D වර්ග S රෝ කියන අනුපාතය පුතේ 2. අපි මෙයාගෙන් ගානේ තනි කරන නැත්නම් ඉල්ලන පුතේ කාව එකපාර හදාගමුද? අපි S තනි කරලම ලියාගමුවා. S තනි කරලා ලියාගත්තොත් එන්නේ මේ 2ට 4 දැනට කපමු පුතේ. එයා 2. ඒතකොට 2 බෙදන්න ඕන කියෙන්ද? S තනි කරාම ලැබෙන්නේ 2 බෙදන්න ඕන 5 D වර්ග රෝගේ. හරි. ආදේශ කරන්න තියෙන්නේ 2. 5 වලට 22 යට 7 උඩට යනවා. D වර්ග ගානයක දුන්නා සෙන්ටිමීටර 2.4 කියලා. ඒතර 2.4 වර්ගය සෙන්ටිමීටර මීටර කරන්න 10 බල ඍණ 4ක් ඕන නේ පුතේ. හරි. සෙන්ටිමීටර 2.4 කියලානේ ගානයක දුන්නේ. පොඩකින් බලන්න. ඔව්. එයා සෙන්ටිමීටර 2.4 දීලා තින්නේ. තර 5 d වර්ග නිසා 5 22 බෙදීම 7 උඩට ගියා. d වර්ග නිසා මෙතන 2.4 වර්ගය වුණා සෙන්ටිමීටර මීටර කරන්න 10 බල ඍණ 4ක් එනවා. ඝනත්වය 10 බල 3යි යා. නෑ. මෙයා පුතේ ඔමින්ද රෝ. රෝ වලට ජලයේ ඝනත්වය 10 බල 3යි. ඒකත් අපි එතනට දාගමු. හරිනේ ළමයිනේ. රෝ වලට අපිට එතන 10 බල 3ක් ගන්න පුළුවන්. මේක කැපිලා ගියන් පස්සේ 10 බල ඍණ 1යි. පොඩ්ඩක් සලු කරමු. මහලොකු සහනයක් නම් වෙන්නේ නැහැ නේ පුතේ. මෙතන 11යි උඩ 7යි යට 11 වරක් 2.4 වර්ගය 10 බල ඍණයක උඩට ගියාම 10 බල ධන එකක් බවට පත් වෙනවා 10යි. 70 බෙදමු අපි මෙයාගෙන්. එතකොට අපිට එතන ආන්සර් එක ගන්න පුළුවන්. හරි. ටුටක් සලු කරලා බලමු පුතේ මොකක්ද වෙන්නේ කියලා. හත්තෑ බෙදන්න ඕන එතන. 11 වාරයක් ආයත් පුතේ එක බෙදන්න ඕන 2.4 වර්ගයේ. හරි. 2.4 වර්ගයේ. එතන උත්තරයට එන්නේ 5.15 විතර ආසන්නේ. හරි. 1.15 විතර. උත්තරේ පොඩ්ඩක් තහවුරු කරන්න පුතේ හරිද කියලා අපේ කට්ටිය. 1.15 විතර දාවේ 4.7 සාපේක්ෂ ඝනත්වයනේ. 1.15 කියලා එනවා. ඒ වගේ ඉලක්කමක් සාමාන්‍ය සාපේක්ෂ ඝනත්වයට හොඳයි නේද? රයිට්. අපි යනවා පුතේ ඉස්සරහට E පාර්ට් එකෙන් පස්සේ. එතන කියලා තියෙන්නේ F කොටස. මෙම නලය විවිධ ද්‍රවයන් තුල ගිල්ලු විට
ඒවායේ සාපේෂ ඝනත්වය S සහ පරිමාණ පාඨාංකයේ L අතර දල ප්‍රස්ථාරයක් අඳින්න. මේක බොහොම පරිසම් වෙන්න ඕන තැනක් පුතේ. හේතුව අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය කියන දෙකම මෙතන විචලනය වෙනවා. ආ හොඳට බලන්න. සාපේක්ෂ ඝනත්වය කියන එක රින්ගල ඉන්නවා. ඔය තැන් දෙකේම පුතේ මේ මෙතන අනුක්‍රමණයේ තැනත් සාපේක්ෂ ඝනත්වය ඉන්නවා. මෙතන අන්තක්ඛණ්ඩයේ තැනත් පුතේ සාපේක්ෂ ඝනත්වය ඉන්නවා. ඒතර ප්‍රස්ථාරයට මූලික වෙන්නේ y සමානයි ධන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි පුතේ තප්පරයක් ඉන්න. ප්‍රස්ථාරයට මූලික වෙන්නේ පුතේ ධන y සමානයි ධන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඉතින් එහෙම ප්‍රස්ථාරයක අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩයේ දෙකම ඇතුළට පුතේ කවුරුන් ගල තියෙද්දිද? සාපේක්ෂ ඝනත්වයේ රින්ගල තියෙදි අපි 얘 ගැන සෑහෙන උනන්දු වෙන්න ඕන කොහොමද මෙයාව ඇඳෙන්නේ කියලා. මේ බලන්න චූටි වැඩක් මම ඔතන මෙයා වට පෙන්නන්නම් පුතේ. ඒක තමයි F part එක. මේ අපි ගොඩනගන්න යන්නේ මෙයාගේ සාපේක්ෂ ඝනත්වය වැඩි වෙද්දී. අපි බලමු පුතේ අනුක්‍රමණයට මොකද වෙන්නේ කියලා. නැත්තම් අපි S ගේ අඩු වෙද්දී හිතමුකෝ. හරි. සාපේක්ෂ ඝනත්වය අඩු වෙද්දී හිතමු. එක පැත්තකට හිතමු පුතේ. එක pattern එකකට. සාපේක්ෂ ඝනත්වය අඩු වෙද්දී ඔයාට දැනෙන්න ඕන ළමයිනේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙනවා. හරිද? අන්තක්ඛණ්ඩය. එයාත් හිතලා බලන්න පුතේ. දැන් S අඩු වෙන තැන මෙයාගේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලෙස ඉන්නේ පුතේ. එතකොට මෙයාගේ වටිනාකම වැඩි වීම වෙනවා. එතකොට ආපව සාපේක්ෂ ඝනත්වය අඩු වෙන තැන හරි? ඔයාට දැනෙනවද පුතේ මේ අන්තක්ඛණ්ඩයේ වටිනාකමත් වැඩි වෙනවා. මොකද එයා ධනපදයක නේද? පහළ ඉන්නේ. එතකොට මෙයා අඩු වෙන මේ ඉලක්කම වැඩි වෙනවා, වරහන වැඩි වෙනවා, අන්තක්ඛණ්ඩයේ වැඩි වීම සිද්ධ වෙනවා. ඒක නිසා මෙතන වෙන්නේ පුතේ සාපේක්ෂ ඝනත්වය අඩු වෙද්දී අනුක්‍රමණයත් අන්තක්ඛණ්ඩයත් දෙකම වැඩි වෙනවා. ඒ නිසා අපි අඳින ප්‍රස්ථාරවල අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ වලට තියෙන පුතේ එක හැසිරීමයි, එක බිහෙවිය එකයි. ඒ කියන්නේ අනුක්‍රමණ වැඩි වෙනේවල අන්තක්ඛණ්ඩත් වැඩි වෙනවා. නැත්නම් අනුක්‍රමණ අඩු වෙන ප්‍රස්ථාරවල අන්තක්ඛණ්ඩත් අඩු වෙනවා පුතේ. ඉතින් ඒකට ගැලපෙන්න අපිට පුතේ මෙයාගේ ප්‍රස්ථාර කීපයක් ඇන්දොත් මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාර කීපයක් තමයි ළමයිනේ අපිට එතන ගන්න වෙන්නේ. අනුක්‍රමණය අඩු වෙද්දි අන්තක්ඛණ්ඩයත් අඩු වීම සිද්ධ වෙනවා. නැත්නම් අනිත් පැත්තට පුතේ අනුක්‍රමණ වැඩි වෙද්දි අන්තක්ඛණ්ඩත් වැඩි වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරය අර අනුක්‍රමණයත් නේද? මෙතන ලොකු අනුක්‍රමණයක්, ලොකු අන්තක්ඛණ්ඩයක්. ඊට පස්සේ පොඩි අනුක්‍රමණයක්, පොඩි අන්තක්ඛණ්ඩයක්. ඉතින් මෙන්න මේ විදිහට ගොඩනගෙන ප්‍රස්ථාර සමුදායක් ලෙස පුතේ අපිට ඒක කපා කරන්න හැකියාව තියෙනවා. රයිට්. ඊට පස්සේ යමු ඊළඟ වැඩේට සිම්පල් G part එක කියවන්න. පරීක්ෂණලේ ඉහළ කෙළවර සහල්ලු පිනකින් වසා. අනිකරම මේ ටියුබ් එකමයි පුතේ ආපව්වා කරලා තියෙන වැඩේ. සහල්ලු පිනකින් වහනවලු. උස බීකරයක පාවෙන අවස්ථාවක මෙම බීකරේ තැටි තුලාවක් මත තබා ඇත. උතර බීකරයක මෙයා පාවෙමුණු තියෙන්නේ. මේක තැටි තුලාවක් මත තියලා තිනවලු. මෙවිත තුලා පාටාංක කිලෝ 2යි. ඊට පස්සේ කියලා තියෙන දැන් රූපය ආකාරයට පරීක්ෂණලේ බීකරේ පතුලට සම්බන්ධ කර ඇත. නව තුලා පාටාංක කිලෝ 2කට සමානද අඩුද වැඩිද කියලා අහලා තිනවා. හරි මේ ප්‍රශ්නේ පුතේ අපේ ගොඩනගන්නේ ද්‍රව ස්ථිතියත් එක්කත් සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ගේ තීරි පන්ති වලත් පුතේ මම මේක ලස්සනට පෙන්නලා ඇති. මෙයා වාතයේ හොඳින් අහගෙන වැරදුනා. ජලයේ පුතේ මතු පිට පාවෙමින් සමතුලිත තියෙද්දි ඊට අමතරව ජලයේ බලෙන් ගිල්ලගෙන පුතේ සමතුලිතතාවයේ තියෙද්දි ඒ ජල බීකරයට ලබා දෙන්නේ එකම අමතර බලයක්. ඒක පුතේ පරීක්ෂණලේ සමස්ත බර. ආපෝ කියන මේ වාක්‍ය හිමීට නිදහස එහාගන්න බේරගම් මේක අපේ හැමෝම ආයත් අහගන්න. මෙයා පුතේ පරීක්ෂණ නලය නිදහසේ ජලයේ ඉපිලිමින් තියෙද්දි පැහැදිලිද? ජල බීකරයක්නේ. ඊට පස්සේ මේක පුතේ ගිලෙන්න අකමැති එක්කෙනාව බලෙන් ගිල්ලවලා. හරි ආගන්න. බලෙන් ගිල්ලවල පුතේ පතුලට ගැට ගහලා තියෙද්දි එහෙමනේ කියන්නේ බලෙන් ගිල්වලා මෙයාව පතුලට ගැට ගහලා තියෙද්දි අවස්ථා දෙකේදීම මෙයා ජල බීකරයට ලබා දෙන පුතේ අමතර බර කෙලින්ම මේ කියන සමස්ත අලුතෙන් එකතු වෙච්ච කලාපේනේ මේ ජල බීකරයට පරීක්ෂණවලේ එයාගේ බර. ඒක නිසා පුතේ මගේ රූප දෙක ඇන්දේ ඔයාට අයිඩියා එක දෙන්න විතරයි. හරි මේක බලපැත්තෙන් ඕන්නම් පෙන්වන්න පුළුවන්. ගානේ අහලා නැති නිසා මම පෙන්වන්න යන්නේ නැහැ පුතේ. මේක එක නිසා කිලෝ දෙකට සමාන දඩුද වැඩිද කියන තැන උත්තරේ ලියවෙන්නේ නිකම්ම නිකම් සමානයි කියන එක විතරයි. දශම එකවත් පුතේ බර වැඩිවීමක් වෙන්නේ තැටිතරාදයට අවසානයේ වැඩිපුර එකතු වෙන්නේ කවුරු විතරමද? මේ පරීක්ෂණ නලේ නැත්නම් ටෙස්ට් ටියුබ් එකේ බර විතරමයි. හරි
ඒකපුතේ තීරි ක්ලාස් එකේ අපේ ගොඩනැගීම් තුළ මම පෙන්නවා කවුරුර අපේ පන්තියේ නොයන් දරුවෙක් නම් පන්තියෙන් පස්සේ හරි වෙනම චුටි මැසේජ් එකක් දාන්න මම ඒක වෙනම ගොඩනගලා හරි පුතේ ඒ දරුවට එක් කියලා දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේක බලපැත්තෙන් ලස්සනට පෙන්වන්න පුළුවන් තුලා තැටියට දැනෙන තරාදි පාටාංක වැඩිවීම තනි ක්‍රම කාට සමානයිද පුතේ? එයාගේ පරීක්ෂණලේ බරට සමානයි. හරි රයිට්. අපි ඉස්සරහට යනවා. ආයෙත් කියලා තියෙන්නේ තුලාවේ සහ ද්‍රවපී ක්‍රය යන පද්ධතියම ත්වරණයෙන් ඉහළට ගමන් කරයි නම් ආපවහන තන්තුවේ ආතතිය වැඩි වේද අඩු වේද නොවෙනස පවතීද? පුතේ මේ පද්ධතිය ත්වරණයෙන් ඉහළට යනවා නම් තන්තුවේ ආතතිය වැඩිවීමක් සිද්ධ වෙනවා. අපි ඒක චූටි ඔප්පු කිරීමක් කරා පොඩ්ඩක් පෙන්වන්න බලමුද? හැම ළමයම අහගන්න. පොඩි ඔප්පු කිරීමක් කරා පුතේ මම ඒක පෙන්වන්න උත්සාහ කරන්නම්. ඔව්. මේක මම ගන්නම් පුතේ. හැමෝම අහගන්න. මෙයාගේ ආරම්භයේ ගිලලා තියෙන ත්‍රව පරිමාව V නෝට් කියලා. V නෝට් කියලා සංකේතයක් ඒගොල්ලෝ දාගත්ත නේද? අපි ඒක V1 කියලා දාගමුකෝ. ආරම්භයේ ගිලලා තියෙන පරිමාව. එයා V1. නෑ. එතන නෙමෙයි පුතේ. ආගන්න එතන නෙමෙයි මෙන්න මේ පද්ධතිය ගිලලා තියෙන සමස්ත පරිමාවම එයාගේ v total කියලා ගන්නවා මේ මොහොතේ අපි අඳින් පුතේ මම මෙතන b කරේ තව චූට්ටක් පහත් කරන්නම් හැමෝම බලාග හරි මම පොඩ්ඩක් අර බල ටික පෙන්වන්න ඕන නිසා b කරේ පොඩ්ඩක් පහත් කරා මේ රූපේ පුතේ අපිට හොඳනම් ප්‍රමාණවත් එක රූපයක් මේ වැඩේ බේරගන්න දෙවැනි කොටසේ හොඳින් අහගන්න හැමෝම මෙයාගේ ජල මට්ටම උඩට වෙනකන් තියෙනවා මම පද්ධතිය නිසල නම් පුතේ එයාගේ බලයන් ගැන හිතනවා පහළට ක්‍රියාත්මක වෙනවා මේ පද්ධතියේ සමස්ත බර ඒක මම mg කියලා ගන්නම් මෙයාගේ උඩුකුරු තෙරපුම u පුතේ ඉහළට ගොඩ නැගෙනවා ඊට අමතරව තන්තුවේ ඇති වෙන ආතතිය t ඔක නෙවෙන්නේ දැන් මේ පද්ධතිය සමතුලිතයි කියලා හිතන්න පුතේ ඇහෙනවද හැමෝටම මේ පද්ධතිය සමතුලිතයි කියලා හිතන්න අපි ගොඩනගන්න යන්නේ රෝමාංක දෙකේ පළවෙනි කොටසට උත්තරේ හරි රෝමාංක දෙකේ පුතේ පළවෙනි කොටසට උත්තරේ ඒක නවතත් එක කියලා තියෙනවා මම පොඩ්ඩක් නිසල විට පද්ධතියේ හැඩයන් ටික අරගෙන ඉන්නා නිසල විට පුතේ මට කියන්න පුළුවන් mg ධන t කාට සමානයිද u ට සමානයි ඔහොම එකක් නෙවෙන්නේ u වෙනුවට මට ලියන්න පුළුවන් පුතේ mg ධන t සමානයි u වෙනුවට මම ගොඩනගන්නම් v total rho අදාළ ද්‍රවයේ වාරයක් සිම්පල් g මේක පළවෙනි ප්‍රකාශනය හැමෝම බලාගන්න පුතේ මෙන්න මෙතන ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් මේ පද්ධතිය ඒ ත්වරණයෙන්ද මේකේ උත්තරේ මට ලේසියෙන් කියලා අතහරින්න තිබ්බා නමුත් මෙතන මම පොඩ්ඩක් ප්‍රකාශනත් එක ගොඩනගන්න හැදුවා හදනවා හේතුව මේ සිද්ධි අපි පන්තියේ කතා කරලා නැති එකක් නිසා හරිද පුතේ අපේ තියරි ක්ලාස් වල කතා කරපු නැති එකක් නිසා මම මේක අමතරව පෙන්නවා මෙන්න මේ දේ මෙයාගේ පුතේ දෙවැනි පද්ධතියේ එයාලා කියලා තිබ්බා දෙකම ත්වරණයෙන් ඉහළට ගමන් කරනවායි කියලා ත්වරණයෙන් ඉහළට ගමන් කරද්දී පුතේ මම සූත්‍ර ගොඩනගන්නම් එතකොට අපි දාන්නේ මෙයාට සමීකරණයේ ඉහළට f සමානයි ma එතකොට ලියවෙන්නේ පුතේ u1 කියලා මම ඒක ලියන්නම් කලින් උඩුකුරු තෙරපුම නෙමෙයි හරි ඒක මම ගත්තා පුතේ u1 කියලා හරි බලාගන්න මෙයාගේ u1 පුතේ ඉහළට ගොඩනගෙන බලය ඊට පස්සේ ඍණ කවුද පුතේ mg එයාගේ බර ඊට අමතරව ආතතිය t වෙන බල නෑ පුතේ හරි සමානයි පද්ධතියේ සමස්ත ස්කන්ධයේ සිම්පල් m වාරයක් ත්වරණය a වෙන මෙතන තන්තුවේ ආතතිය ගැන නෑලු උනන්දු වෙනුයි පුතේ හරි මේ තමයි කලින් තන්තුවේ ආතතිය t නෝට් කියලා ගන්නා පුතේ අලුත් තන්තුවේ ආතතිය මම t1 කියලා ගන්නා පැහැදිලිද කලින් තන්තුවේ ආතතිය මම t නෝට් කියලා ගත්තා අලුත් තන්තුවේ ආතතිය පුතේ මම t1 කියලා ගත්තා මම යාගෙන් t1 තනි කරනවා t1 තනි කරාම ලැබෙන්නේ කොහොමයි කියලා එකක්ද u1 ඍණ mg හරි t1 තනි කරාම ලැබෙන්නේ u1 ඍණ mg ඊට අමතරව පුතේ මෙතනින් එනවා ඍණ ma part එක ඉදමදී මම මේ ප්‍රකාශනය පොඩ්ඩක් උඩට ගෙනියනවා සුළු කරන්න හොඳින් බලාගන්න t1 බලා ගන්න සමානයි එතන එනවා u1 පුතේ මම මෙතන u1 දිග්ගස්සනවා අපි හැමදෙරෝම අහගන්න මෙයාගේ u1 දිග්ගස්සන එක පුතේ හැමෝටම කරන්න බෑ ත්වරණයෙන් ගමන් කරන වෙලාවේ උඩුකුරු තෙරපුම වෙනස් වෙනවා ඔයාලට මතකද දන්නේ නැහැ පුතේ හරි හොඳින් අහගන්න මේ පාඩම ගොඩනගද්දි තිබ්බනේ හැඩය ඝනත්ව වලින් තමයි පුතේ පීඩන හැදෙන්නේ පීඩන වලින් තමයි උඩුකුරු තෙරපුම හැදෙන්නේ ඒක නිසා හරි
අදාළ ද්‍රවපද්ධතිය පුතේ චලිතවන ත්වරණය නැත්නම් එයාගේ චලිතවන අපි එයාට කියනවා පුතේ හැඩය චලිත ස්වරූපය වෙනස් වෙද්දී ඝනත්වය මේ මොකද්ද පීඩනය වෙනස් වෙනවා පීඩනය වෙනස් වෙද්දී පුතේ උඩුකුරු තරම වෙනස් වෙනවා ඒක නිසා මෙයා ත්වරණයෙන් ඉහළට යන පද්ධතියක් නිසා යූට සාම්ප්‍රදායික විරෝධී දාන්න එපා ඒක සම්පූර්ණයෙන් වැරදි ඔයා මෙතන යූට දාන්න ඕන පුතේ එයාගේ සමස්ත පරිමාව VT ඊට අමතරව ද්‍රවයේ ඝනත්වය රෝ L මෙතන දාන්න ඕන සිම්පල් G ධන A කියන කොටස. මෙන්න පුතේ අලුත් උඩුගුරු තෙරපුම. හරි? එයා තමයි අලුත් උඩුගුරු තෙරපුම. ඊට අමතරව මෙතන තියෙනවා ඍණ MG පාට් එකක්. ඊට අමතරව තියෙනවා පුතේ මෙතන කවුද? T1 තනි කරාම මෙයා මේ පැත්තට ගේද්දී MA නේද? හරි? ඊට අමතරව මෙතන තියෙනවා පුතේ සිම්පල් MA පාට් එකක්. රයිට්. දැන් අපි මේක ඇතුළට අපේ ආරම්භ ඝාතකයේ රින්ගව ගමු. හොඳින් බලන්න. මම මේ පළවෙනි එකෙන් පුතේ T-node ගේ හැඩය හැදුවොත් තියෙන්නේ VT rho LG ඍණ MG. සමහම මෙතන T1 සමානයි. මෙයා මෙයත් එක වැඩි කරනවා. එතකොට එනවානේ VT rho LG කියලා කොටසකු ඍණ MG කොටසකු. මෙන්න මෙයාට කලින් ආදතිය දැන් රින්ගව ගන්න පුළුවන්. හැමෝට එකම ප්‍රශ්නයක් නැහැ නේ. මොකෝ T-node තනි කරාම ලැබෙන්නේ පුතේ VT rho LG ඍණ MG කියන කොටස. අර වරහනට T-node දාගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් ඊට අමතරව ධන මෙතන ඉන්නවා පුතේ VT rho l simple a ඍණ ma පාට් එක. හරි. දැන් අපි සුළු කරමු T1 සමානයි මෙයා කලින් ආතතිය T0 ධන මෙන්න මේම හැඩයක් හැදෙනවා. බොම් පරිස්සමෙන් බේරගම් පුතේ. හරි. මෙතන VT rho l simple g කියන කොටස එනවා. එයා වාට තේරෙනවද VT වාරයක් rho l කියන එකෙන් අපිට ගන්න පුළුවන් මේ දෙන්නගෙන් කවුද ලොකු කියලා. මෙතන සිම්පල් A නේද පුතේ මේක තමයි. හරි. මෙයා සිම්පල් A ආ. මේ කලාප දෙකෙන් සිම්පල් A එළියට ගත්තොත් එන්නේ VT rho L ඍණ සිම්පල් M කියන එක. මොකද කියන්නේ පුතේ? VT වාරයක් rho L කියන ගුණිතය සහ සිම්පල් M කියන දෙන්න ගත්තායින් පස්සේ ඔයාලට දැනෙනවද? හරි. මේක ධන පදයක්ද ඍණ පදයක්ද? ඒක තමයි පුතේ අපේ අවසාන උත්තරේ තීරණය කරන්න. VT කියන්නේ මුළු පරිමාව rho L ගෙන් වැඩි කරා. මෙන්න මෙයා ගැන හිතන්න ළමයිනේ. මෙයාර ආරම්භයේ පුතේ මේ පරීක්ෂණ නලයේ ද්‍රවයේ ඉපිලිමින් තියෙන වෙලාවක. හොඳින් අහගන්න. ආරම්භයේ මේ පරීක්ෂණ නලයේ ද්‍රවයේ ඉපිලිමින් තියෙන වෙලාවක MG බැලන්ස් උනේ මෙයාගේ ගිලිච්ඡ පරිමාව V නෝට් වාරයක් rho L එකේ. අපේ හැමෝට මේක තේරුණාද? මේ ඇවිල්ලා පුතේ අර සම්පූර්ණයෙන් ගිල්ලා නෑ ළමයිනේ. මේ රූපෙත් අපිට මෙතනට අවශ්‍යයි මෙන්න මෙයාගේ ධනතරේන්ද කියන කතන්දරේ බේරගන්න. මං හරියට විස්තර කරන්නම් හොඳින් අහගන්න. මෙයාගේ පහළට ක්‍රියාත්මක කරන බර තියෙනවානේ. ඒ බර මෙයා ද්‍රවයේ පුතේ ස්වභාවික විපිලමින් තියෙද්දී ගිලිච්ඡ පරිමාව V නෝට් වාරයක් rho L g සමානයිනේ. ඔතන සිම්පල් g පැත්තකින් තිබ්බොත් එන්නේ m සමානයි V නෝට් rho L කියලානේ. හරි? හොඳින් බලන්න පුතේ අපි m වෙනුවට V නෝට් rho L එක අරක සංසන්දනය කරොත් ඔයාට දැනෙනවද? V නෝට්ට වඩා VT විසින් ඔයාට දැනෙනවා. හරි? හරි බලාගන්න පුතේ මම මේක නැවතත් විස්තර කරන්නම් පොඩි කනෙක්ෂන් එරර් එකක් වගේ ආවා දැන් හරි නේද හරි මම මේක ආයෙත් විස්තර කරන්නම් පුතේ අපේ ළමයි ටික සීලුම් දෙන අහගන්න මෙතන අන්තිම කොටසේ කියපු කතන්දර ටික පුතේ මම මෙතන රූපේ කැන්දේ මේක ටිකක් වෙලා ගියට කමක් නැහැ හරියට බේරගමුවා මෙතන රූපය ඇඳේ පුතේ පරීක්ෂණ නලයේ ස්වභාවික විපිලන මොහොත. එයාගේ බර, එයාගේ ගිලිච්ඡ පරිමාව සහ රෝයල් වාරයක් සිම්පල් ජීට සමානයි. මේකෙන් අපිට ස්කන්ධය m හදා ගන්න පුළුවන් v නෝට් වාරයක් රෝයල්. හරිද පුතේ? අපිට දැනට මෙතන ආතතිය ගලපන්න යද්දී t නෝට් ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. මට දැනගන්න ඕන පුතේ මෙන්න මේ t නෝට් එකතු වෙච්ච කොටසේ අන්තරයක් තියෙනවානේ. ඒක නිසා මූ ධනදරින්ද කියන එක වෙන් කරගන්න ඕන. ඔච්චරමයි අවශ්‍යතාවය පුතේ. ඒකට ඔයාට දැනෙනවද මෙන්න මේ දෙය? සිම්පල් m සමාන වුණා v නෝට් වාරයක් rho l ට. ආයිත් බලන්න. සිම්පල් m සමාන වුණා දැනට ගිලිච්ඡ පරිමාව. පාට කරන්න නම් පුතේ දැනෙන්න. මෙන්න දැනට ගිලිච්ඡ පරිමාව. v නෝට් වාරයක් rho l ටම සිම්පල් m සමාන වුණා. එහෙම නම් පුතේ මෙතන තියෙන්නේ v නෝට් නෙමෙයි. මෙතන තියෙන්නේ VT. VT කියන්නේ කවුද ඌවාවේ? මේ ගිල්ල ගැත්ත සමස්ත පරිමාව. පේනවනේ අපි එක ලේබල් කරපු හැටි. ඒ නිසා VT වාරයක් rho l කියලා එතනදී. ඉතින් බොහොම ලේසියෙන් දැනෙනවා
වීනෝ ට්‍රෝයල් ගුණිතයම එම්ට සමාන නම්. හරිපුතේ තර්කය ලස්සන්ට හදමු. වීනෝ ට්‍රෝයල් ගුණිතයම එම්ට සමාන නම්. වීටි රෝයල් කියන ගුණිතය මූපුතේ එම්ට වඩා වැඩියගයා. එක් නිසා මෙන්න මේ කුට්ටිය මෙන මේ ජෝඩුවපුතේ එම්ට වඩා වැඩියගයක් බවට පත්වෙනවා. එහෙම වෙලාවක ඊට වඩා අඩුවගයක් වන එම් අඩු කරාම මෙයා දනයි. ඒනම් අලුත් ආතතියපුතේ කලින් ආතතිය ටීනෝට් වඩා වැඩියගයා. ඇති මේක පුතේ හදල ගන්නවා මිසා. නේද මමවාර නිකම් උත්තරේ දුන්න නම් වැඩිවුනා කියලා ඒක ඔයාත් බොරුවක් කරගත්තයෙන පුතේ මාත්වාට බොරුවක් කරාගෙන. නමුත් මෙහම හදලගත්තයෙන් පස්සේ චුට්ටක් මහන්සි වෙලා ඒක සෑහෙන ස්ථාවරයිපුතේ. අපි ඒදේ විදිර ලබාගමු. හරිද? රයි. ඒක නිසා තමයි මෙතන දෙවැනි කොටසට උත්තරේ පුතේ තන්තුවේ ආතතිය මොකක් වේද? වැඩිවේ කියන එක අපිට ගොඩනගන්න හැකියාව තියෙනවා. ඔන්න ආතතිය වැඩි වෙන බව ප්‍රකාශන හරහා ඔප්පු කරාලම අයියා. ප්‍රකාශන හරහා ඒ දේ ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. රයිට්. මෙයාගේ අපි හැමෝම කියවමු පුතේ ගානේ ඊළඟ කොටස කියවන්නේ කියලා තියෙන දේ. මේක අහලා තියෙනවා තුලා පාඨාංකයේ වැඩි වේද අඩු වේද නොවෙනස්ව පවතීද? එතන පුතේ තුලා පාඨාංකයේ වැඩිවීම සිද්ධ වෙනවා. හරි. ඒක දෙවැනි කොටස. එයාගේ තුලා පාඨාංකයත් එතන වැඩිවීම සිද්ධ වෙනවා. ඒක ඔයාට පුතේ ලේසියෙන්මම තුලා පාඨාංකයේ බල සමතුලිතතාවය ගැන හිතලා ගොඩනගන්න පුළුවන්. හරි. ඕනනම් පුතේ මම ඒකට පොඩි විස්තරයක් දෙන්නම් හැමෝම බලාගන්න අහගන්න. මෙන්න මෙතන යාගේ තුලාව මත මම බල ටික ලකුණු කරන්නම්. ඒ කියන්නේ පුතේ තරාදි තැටිය මත බල ටික ගොඩනගන්නම්. හැමෝම බලාගන්නම් මේ තරාදි තැටිය. පල්ලෙහාට ක්‍රියාත්මක කරන මේ ද්‍රව බීකරේ බර තියෙනවා. මං පරීක්ෂණාලේ අඳින්නේ නැහැ ළමයිනේ. මොකද දැන් තුලා තැටිය ගැන උනන්දු පරීක්ෂණාලේ අතාරිනවා. පහළට ක්‍රියාත්මක කරන බර තියෙනවා අපි ඒක WG කියලා ගමුකෝ. ඊට අමතරව පුතේ මෙයාගේ අර පල්ලෙහාට ක්‍රියාත්මක කරන උඩුකුරු තෙරපුම තියෙනවා. ඒක යටිකුරු තෙරපුමයි කියලා දකින්නත් පුළුවන්. ඒ කියන්නේ මේදී පරීක්ෂණාලේ මත තියෙන පුතේ උඩටනේ, වාජනේ මත තියෙන යටට. ක්‍රියාපතික්‍රියා පරීක්ෂණාලේ මත තියෙන උඩට, වාජනේ මත තියෙන යටට. ක්‍රියාපතික්‍රියා බලය. ඊට අමතරව පුතේ මෙතන ගොඩනගෙනවා මෙන්න මේ බලය. මෙරි තන්තුවෙන් පරීක්ෂණාලේ පහළට අදිනවා, තන්තුවෙන් පුතේ වාජනේ උඩට අදිනවා. එනිසා ඉහළට ක්‍රියාත්මක කරන ආතති බලයක් තියෙනවා. මේක දැන් ගිල්ලගෙන ඉන්නේ. හරි. මම පරීක්ෂණාලේ අඳින්නේ නැහැ. නමුත් පරීක්ෂණාලේ තියෙනවා. ඒ නිසා පරීක්ෂණාලේ නිසා ඇතිවෙච්ච උඩුකුරු තෙරපුමේ ප්‍රතික්‍රියාව යටිකුරු තෙරපුම තියෙනවා. පරීක්ෂණාලේ එල්ලගෙන ඉන්න තන්තුවෙන් පුතේ උඩට අදින ආතති බලය තියෙනවා. තව එක බලයක් ගොඩනැගෙනවා. ඒක තමයි මෙන්න මේ තැටිය මගෙන් ඉහළට ඇති කරන පුතේ ප්‍රතික්‍රියාව. මේ ඉන්නේ පුතේ බාණ්ඩේ. මෙයා තමයි අපේ තැටි තරාදි පාඨාංකයේ බවට පත් වෙන්නේ. ඔන්න ඔය R තමයි අපි ගොඩනගන්න ඕන. අපි යම් පුතේ R සඳහා ප්‍රකාශනයක් හදන්න මේ දෙවෙනි කොටස විස්තර කරන්නේ බලාගන්න. මම එතන පල්ලහැට ක්‍රියාත්මක කරන බර එකතුව WG ධන U සමාන කරන්නම් R ධන T ට. මේක අපිට පුළුවන් පුතේ R තනිකරොත් හැඩයක් හදාගන්න WG ධන U ඍණ T කියලා. ඉතින් ඔයාලට තේරෙන්න ඕන පුතේ U ඍණ T ව අපිට මෙන්න මෙතනින් බේරන්න පුළුවන්. මේරි U ඍණ T ට හැඩයක් මෙතනින් හැදුවොත් පුතේ මේ ප්‍රකාශයෙන් හැමෝම බලාගන්න මෙතන ඉන්න U යි මෙතන ඉන්න U යි 100%ක් සමානයි. අවසන් මෙතන ඉන්න T මෙතන ඉන්න T පුතේ 100%ක් සමානයි නිසල විට. හරි. ඔව් මෙන්න. ඔව්. මෙයාගේ ඒ තොරණයෙන් ගමන් කරන අවස්ථාව ගැන හිතන්න වෙනවා නේද? U ට අපිට ආදේශ කරන්න වෙනවා පුතේ V රෝ G. හරි. අපි එතන අපි එහෙමනම් පුතේ කෙලින් මෙයා වගේමද? මෙති. එයා ත්වරණයෙන් ගමන් කරද්දී ඉන්න U සහ T තනිකර මෙතන ඉන්න U සහ T නේ පුතේ. වැඩ එතනින් ලේසින් බේරන්න පුළුවන් නේද? ත්වරණයෙන් ගමන් කරන වෙලාවේ ඉන්න U සහ T කෙලින්ම පුතේ මෙතන ඉන්න U සහ T. ඒ නිසා U ඍණ T1 කියන එක මෙතනින් හදාගත්තත් අර වගේම හැසිරීමක් එන්නේ ළමයිනේ. අපි මෙතනින් වැඩේ බේරගමු. U1 කියලා මම ඒක පෙන්වන්නම් විශේෂයෙන් ආතතිය T1 කියලා පෙන්වන්න. එතකොට U1 ඍණ T1 කියන එක මෙතනින් හදාගමු. පුතේ මේ T1 එහා පැත්තට දාන්න. එතකොට U1 ඍණ T1 එනවා. ඔයා A වෙනුවෙන් MG සහ MA දෙන්නම් මෙහෙට ගේ. එතකොට R සමාන වෙන්නේ පුතේ WG හරි ධන MG වෙනවා. ඊට පස්සේ ධන MA වෙනවා. ඔන්න ඔම එකක් බවට පත් වෙනවා. ඉතින් කලින් තුලා පාඨාංකය වෙන්නේ පුතේ WG ධන MG විතරයි. මේකනේ පරීක්ෂණවල නිදහසේ ගිලලා තියෙනවා නම් තුලා පාඨාංකය වෙන්නේ.
දැන් එයාට තව එම්මේ පාටයක් එකතු වුණා. ඒක නිසා පුතේ මෙයාගේ තුලා පාටාංකයක් වැඩි වීම සිද්ධ වෙනවා. ඉවරයින් දැන් මෙයා කලින් පුතේ නිදහසේ ගිල්ලගෙන සමතුලිතතාවයේ පහළ ඉන්නකොට, ඒ කියන්නේ චලිත නොවේ. අර කිව්වේ නිසල විට කියලා කතන්දරයක් ගොඩ නැගුවේ. නිසල විට පුතේ එයාගේ තරාදි පාටාංකයේ පෙන්වන්නේ WG දන MG විතරයි. එයාට තව කොහොම පාටයක් එකතු වුණාද? MA පාටයක් එකතු වුණා. ඒක නිසා පුතේ එයාගේ තරාදි පාටාංකයේ වැඩි වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. හරි. ආයෙත් කියලා තිනවා. මෙම පද්ධතිය නිසලව පවතින විට තන්තුව කැඩුනොත් පරීක්ෂණාලයේ ඉහළට ගමන් කරයි. මේ පද්ධතිය නිසලව තීදී පුතේ තන්තුව කැඩුනොත් පරීක්ෂණාලයේ උඩට ගමන් කරනවලු. අපෙන් අහනවා මෙවිට තුලා පාටාංකය කිලෝ දෙකට සමානද? එහෙම නැත්නම් අඩු වේද වැඩි වේද කියලා. මොකද කියන්නේ පුතේ? හා? ඔව්. එයාගේ තුලා පාටාංකය තේරුම් ගන්න මෙයා පුතේ උඩට ගමන් කරමින් තියෙනවා නම් මම පොඩ්ඩක් පැත්තක පොඩි රූපයක් අඳින්නම්. චූටි ඉඩක් තියෙනවා ගානේ අන්තිම කොටස නිසා. ළමයිනේ බලා ගන්න. මේ පුතේ ජල බීකරය හොඳින් බලා ගන්න. මේ පරීක්ෂණාලය එයා උඩට ගමන් කරමින් තියෙන්නේ. එතකොට පුතේ මෙයාගේ මත තාමත් දැනෙන තරාදි පාටාංකේ මෙයා මත දැනෙන බල වෙන්නේ පල්ලෙහාට ක්‍රියාත්මක කරන උඩුකුරු තෙරපුම දැනෙනවා. නමුත් පුතේ තාමත් කවුරු නැද්ද? අර තන්තු වියාද තියෙන්නේ. මොකද තන්තු ඇවිල්ලා දාලා ගිහිල්ලා. හරි නේද? ඒතර කියලා තිබේ පද්ධතිය නිසලව පවතින විට තන්තුව කැඩනවා. දැන් නිසලව පවතිද්දී පුතේ තන්තුවේ ආතතියත් එක්ක තමයි, හරි, තන්තුවේ ආතතියත් එක්ක තමයි මෙයාගේ තුලා පාටාංකය මල් ලියන්න නිසල විට, හරි, තරාදි පාටාංකය වුණේ පුතේ WG ධන U. මෙන්න මෙතන U හැසිරුණේ පුතේ අපිට ඒක මෙතනින් දකින්න පුළුවන්. ඔහොම ඉන්නකෝ. නිසල විට උඩට ගොඩ නැගෙන R එකක් තිබ්බා. අපි ආපහු ඒ ටික පොඩ්ඩක් ලියමු. ඊට පස්සේ තන්තුවේ ආතතිය තියෙනවා. පල්ලෙහාට ක්‍රියාත්මක කරන බර WG තියෙනවා. නිසල විට පුතේ R තනි කරොත් එන්නේ පහළට ක්‍රියාත්මක කරන බල WG ධන U ගෙන් T අඩු කරන්න ඕන. ඔහොම නෙන්නේ. රයිට්. ඊට පස්සේ පුතේ තන්තුව කැඩුනොත් තන්තුව කැඩුණු විට ඔයාට දැනෙනවද පුතේ මෙතන තන්තුවේ ආතතිය නැති වෙනවා. මොකද තන්තුව කැඩුනයින් පස්සේ පුතේ තන්තුවක් නැහැනේ මෙතන ඇදගෙන ඉන්නේ නැහැනේ. ඒක නිසා R සමාන වෙන්නේ WG ධන U ට විතරයි. එතකොට මේ කාරණා දෙක සංසන්දනය කරාම දැනෙන්න ඕන පුතේ ඉස්සෙල්ලා අඩු වෙච්ච ආතතිය දැන් නැහැ නේද? ඉස්සෙල්ලා WG ට U එකතු වෙන ගමන් T කියලා ආතතියක් අඩු වුණා. පුතේ දැන් තියෙන්නේ WG ධන U විතරයි. ඒ නිසා අඩු වෙච්ච පාට් එක නැති වුණාම, හරි නේද පුතේ? ඒක එහෙමනේ කියන්න ඕන. අඩු වෙන කොටස නැති වුණාම මොකද වෙන්නේ? අඩු වෙන කොටස නැති වුණායින් පස්සේ පුතේ මෙයාගේ තරාදි පාටාංකය වැඩි වීම සිද්ධ වෙනවා. ඒක නිසා එයාට උත්තරේ පුතේ තරාදි පාටාංකයේ වැඩි වීම සිද්ධ වෙනවා. හරි. මම එතන බොහොම පොඩි ඉඩක පුතේ චූටක් ඒ වැඩේ බේරුවා. නමුත් ඕගොල්ලොන්ට මම ඒක සම්පූර්ණයෙන් විස්තර කරා. කාරණා ටික හදාගන්න හැකි. පොඩ්ඩක් බලලා ලියාගන්න පුතේ මෙතන මම මේ කොටු කරලා පෙන්නලා තියෙන්නේ අන්තිමටම අර අවසානම කොටස උත්තරේ පුතේ ඒක ගානේ තියෙන්නේ සිම්පල් H කියලා. H කියලා ගොඩනගලා තියෙන අන්තිම කොටස උත්තරේ තමයි මම මෙතන ඔයාට ඒක විස්තර කරේ. ඒක ඊටම අද නිසා මම ඒක පල්ලෙහා පෙන්වුව පුතේ. රයිට්. අඩුපාඩු සියලුම දේවල් ටික ලියාගන්න ළමයිනේ චූටි වෙලාවක් දෙන්න. පොඩි වෙලාවක් දෙන්න ටග්ගල හදාගන්න.
හරි පුතේ, මේ පැත්තෙන් කාරණා තව මොනවා හරි ලියාගන්න දරුවෝ ඉන්නවා නම් WhatsApp chat එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ වැඩේ අයින් කරනවා. අපි ඊළඟ ගානට යමුද? පුතේ මං හිතනවා එතනත් ඔයගොල්ලෝ බේරගත කාරණා කීපයක්ම තියෙන්නේ නැති කියලා. විශේෂයෙන් පුතේ අපේ වෙනේ ප්‍රස්තාරයේ නේද මූලික දේවල් ගොඩනැගුවාන් පස්සේ අන්තිම කලාපේ ටිකක් කම්ප්ලෙක්ස්. නමුත් හරියට බේරගන්න පුතේ මං ඒ කාරණා බොහොම පරිස්සමෙන් ප්‍රකාශන ගොඩනගමින් ඔයාට විස්තර කරා. විශේෂයෙන් මෙන්න මේ ටීට එකතු වෙච්ච පාර්ට් එකේ තිබ්බ අන්තරය වැරදිලා හරි පුතේ මේ අන්තරය රිනවුනොත් නේද මේ T1 ආතතිය T0ට වඩා අඩු වෙනවා. මේ අන්තරය දනවුනොත් පුතේ T1 ආතතිය T0ට වඩා වැඩි වෙනවා. ඉතින් අපි ඒ දේත් හඹාගෙන ගියා පුතේ මෙයව ස්වභාවිකව ගිලෙන තැනකට සාපේක්ෂව. ඉතින් ඒ දේවල් පවල් ලස්සන්ට විස්තර කරා. ඌමනා තිනා නම් බං ඕන එකට මේක තේරුම් ගන්න පුළුවන් ආ. ඒ නිසා මෙච්චර ලස්සන්ට පුතේ විස්තරම් කතා කරලා තියෙන මොහොතක ඔයාගේ ඕමනාව ඔක්කොටම වඩා උඩින් තියාගන්න. එහෙම වුණොත් ඔයාට මේක තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ළඟට ගෙනලා බිය කරලා පෙව්වත් බෑ පුතේ. හරිද? සරලයි යා. ළඟට ගෙනලා බිය කරලා පෙව්වත් ඉතින් බෑ නැත්තම්. ඕමනාව අත්‍යවශ්‍යයි ළමයිනේ. රයිට්? අපි යනවා ඉස්සරහට. මම මේකේ අග දේවල් දිනවන ඉක්මනින් හදාගන්න පුතේ මුල කාරණා මකන්නම්. හරි. අපි යම් පුතේ ගානේ දෙවෙනි කොටසට, ඒ කියන්නේ ප්‍රධාන අංක දෙකට. ඔය හොඳට බැලුවක් පුතේ, ඒක අපේ දෝලන තරංග ආශ්‍රිතව ධ්වනිමානය ආශ්‍රිත ගණනයක් පුතේ හැමෝම කියවන්න. ධ්වනිමානයක රූප සටහන පහක් දැක්වේ කියලා තියෙන්නේ. ඇදි තන්තුවක මූලිකතානය හා පළමු උපරිතාන සංඛ්‍යාත සඳහා ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න. ඇදි තන්තුවක මූලික තානයයි පළමු ප්‍රතාන සඳහායි ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්නයි කියලා කියලා තියෙනවා. මම දැන් කලින් ගානට සාපේක්ෂව පුතේ චුට්ටක් සරල කොටසක්. එතකොට වෙන්නේ මෙතනදී මෙයාගේ මූලික තානය කිව්වොත් පුතේ අපි දැනුවත් ලැම්ඩ බෙදීම දෙකේ කොටස් එකක්. මේ බලන්න ව්‍යුත්පන්න කරන්න කියලා කියද්දී පේනවනේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න අහලා තියෙන හැටි. කටපාඩමේ ලියන්න පුරුදු වෙච්චුම් පුතේ ඉවරයි. කුඩුපට්ටම් වෙනවා. හරි, සමහර සර්ලා සර්ලාගේ පහසුවට සමීකරණ පුතේ ළමයිට හරිද හයි ඩෝසේජ් එකකින් ඔළුවට දානවා මේක මතක තියාගන්න මේක මතක තියාගන්න කියලා. ඒක විනාසයි පුතේ. හරි, නමුත් හයි ඩෝසේජ් එක තව මතක තියාගන්න ඒකෙන් මට පුතේ ඒකට කිසිම බාධාවක් නැහැ. ඔයා මේ මගෙන් ඔයාට. නමුත් පුතේ සමීකරණයක් ව්‍යුත්පන්න කරලා ගන්න රහ ඔළුවේ තියාගෙන ඒක අනිවාර්යෙන් අතේ තියාගන්න ඕනමයි. සමීකරණයක් කොහොමද හදලා ගන්න කියන එක. හරි, ඒක නිසා ලැම්ඩ බෙදීම දෙකේ කොටස් එකක් තන්තුවේ දිග L ලැම්ඩ සමානයි 2L තැන්ට ගිහිල්ලා ඊට පස්සේ යන V සමානයි F ලැම්ඩ ළඟට. සංඛ්‍යාතයේ පුතේ මූලික සංඛ්‍යාතය අපි F නෝට් නමින්ම ගෙනවොත් V බෙදන්න ඕන ලැම්ඩ වෙන 2L ගේ. මේකේ මම බැලුවේ පුතේ මේ එයාලා තව දත්ත දීලා තියනවාද කියලා. ඔව්නේ. මෙයාගේ තන්තුවේ දිග පුතේ සිම්පල් L ඒක දිගක ස්කන්ධේ අපි බැලුවේ මේ වේගයේ දිග්ගස්සන්න ඕනද කියලා. අපිට තන්තුවේ ආතතිය නම් හදාගන්න පුළුවන්. ඒක කැපිටල් M G. නමුත් ඒකක දිගක ස්කන්ධේ වෙනුවෙන් කාරණා ගානේ දෙවෙනි කොටසේ ආරම්භයවත් නෑ නේද? එතනවත් දීලා නෑ. හැබැයි V දීලත් නෑ. අපි ඕනම් පුතේ ආ පොඩ්ඩක් දිග්ගස්සල් ලියමු. නමුත් ළඟින් ලියන්න වෙයියා. F නෝට් සමානයි V නෝට් මට දාන්න පුළුවන්. T බෙදීම සිම්පල් M. T කියන්නේ කැපිටල් M G. බෙදීම සිම්පල් M ගේ වර්ගමූලයේ වාරයක් 1 2. මෙයාගේ උඩින්ම පුතේ පොඩ්ඩක් අර්ථ දක්ව ගමු. සිම්පල් M කියන්නේ රේඛීය ඝනත්වය කියලා. හරි? රේඛීය ඝනත්වය කියන එක උඩින්ම චූට්ටක් අපි අර්ථ දක්ව ගමු පුතේ. රයිට්. එක්කෙනා ඉවර කරේ. ඊළඟ එක්කෙනාට අදාළ මම රූපයක් එක විස්තරය ගන්නම්. පළමු පුරිතාණය. පළමු පුරිතාණයේදී පුතේ මූලික පුඩු 2යි. එන ලැම්ඩ බෙදීම දෙකේ කැලි දෙකක් කියන්නේ ලැම්ඩ 1 සමාන වෙන්නේ එතන පුතේ සිම්පල් එල්ට. එහෙනම් V සමාන F ලැම්ඩාගේ F සමානයි V බෙදීම ලැම්ඩ තනි කරොත් වේගයට තවමත් ආදේශ වෙන්නේ කැපිටල් M G බෙදීම සිම්පල් M. හරි, කැපිටල් M G බෙදීම සිම්පල් M ලැම්ඩට ආදේශ වෙන්නේ පුතේ 1 8.
මෙන්න මේ ප්‍රකාශනයන් දෙක හදලා තියන්න ඕන පුතේ. ඒකට ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒක ගානේ ආරම්භය. රයිට්. ඊට පස්සේ අපි යමු ගානේ ඊළඟ කොටස් වලට. කියවන්න පුතේ. මෑව ගානේ දීලා නැති නිසා කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි? මේක අපේ ලෝකේ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය කාරණා තිබ්බොත් පුතේ ඒ කාරණාත් ගානට දාමින් ඔයා ප්‍රකාශන ගොඩ නගන්න. ගානේ දීලා නැති එක්කෙනෙක් නම් chance ගන්න එපා. අනිවාර්යෙන් හඳුන්වලා දීපම් පුතේ. ගෙදරට පවා අලුතෙන් එකෙක් ගෙනාවු ගම නේද මුලින්ම ගෙදර කට්ටියට යව හඳුන්වලා දෙන්න ඕන. ඒකයි සම්ප්‍රදාය හැටි. ඉතින් මේකෙත් පුතේ ගානේ විශේෂයෙන් නොකියපු කෙනෙක්ව ගෙනාවු නිසා එයාව හඳුන්වලා දුන්නා. අපි යනවා ඉස්සරහට. ධ්වනිමානයේ ඇසුරෙන් සංඛ්‍යාත F සමග කම්බියේ දිග L විචලනයේ පරීක්ෂා කිරීමට යොදා ගන්නා සමීකරණය V සමාන F ලැම්ඩ ඇසුරෙන් ලියන්න කියලා තියෙනවා. ඔයාලා හැමෝටම මතක නම් පුතේ මම ඒක B පාට් එක මෙතන ගන්නම්. ඒ ප්‍රැක්ටිකල් එකේදී අපි අනිවාර්යෙන් ගන්න මූලිකයට අදාළවයි. මූලිකයට අදාළව කාරණා ගොඩනගන නිසා මෙතන ලැම්ඩ මම දැන් උඩ එකපාර හදාගත්ත නිසා 2L කියලා පාවිච්චි කරන්නම්. V සමානයි F ලැම්ඩ වේගය වේගෙමයි සංඛ්‍යාත F ලැම්ඩ පුතේ 2L. මේක අපි කරන්නේ ළමයිනේ සරසුල වෙනස් කර කර නේද කම්පන දිග ලබා ගන්න එකක් තමයි කරන්නේ. ඒක නිසා පුතේ F අපි ස්වායත්ත විචලනයටත් y පරායත්ත විචලනයටත් ගෙනිච්චම මෙයාගේ හැඩය 1 යට l. හරි? සමාන වෙනවා කාටද පුතේ? v බෙදීම නැහැ. 1 යට l සමානයි 2 බෙදීම v වාරයක් f. මෙන්න මෙතනට වැඩේ හදන්න ඕන පුතේ. මේක හදලා නවත්වනකොට ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒක හදලා නම් හරියට දාගන්න. ඊළඟට බලන්න පුතේ ආපෝ කියලා තියෙන දේ මෙම් පරික්ෂණයේදී සරසුල සංඛ්‍යාතය අනුව පිළිවෙල භාවිතා කරයි. එය අවරෝහණද ආරෝහණද එසේ භාවිතා කිරීමට හේතුව පහදන්න කියලා ගන්න කියලා තියෙනවා. මේක ආරෝහණ ඕඩ එකක්ද නැත්නම් අවරෝහණ පිළිවෙලක්ද ඒකට හේතුව. ඔව් පුතේ. මේක පාවිච්චි කරන්නේ අවරෝහණ පිළිවෙල. ඔයාගේ උත්තර වෙන්න ඕන C. හරි වැරදි චෙක් කරගන්න ලියාගන්න රතු පෑනෙන් වැරදි නම් නැත්නම් හරි දාගන්න. එයාගේ ඕඩ එක අවරෝහණයි. ඒකට පුතේ වෙනම ලකුණු හම්බ වෙනවා. මුලින්ම ඕඩ එක අහනවානේ. පස්සේ අහනවා හේතුව පහදා දෙන්න. හේතුවට මෙන්න මේක ලියවෙන්න ඕන. පිළිවෙලින් අඩුම අනුනාද දිගේ සිට පිළිවෙලින් අඩුම අනුනාද දිගේ සිට හරි පිළිවෙලින් අඩුම අනුනාද දිගේ සිට ක්‍රමයෙන් වැඩි අනුනාද දිගවල් ලබාගත හැකි වීම. පිළිවෙලින් අඩුම අනුනාද දිගේ සිට ක්‍රමයෙන් වැඩි අනුනාද දිගවල් ලබාගත හැකි වීම. හරි මෙතනින් ඕන දරුවෙට ඒක තේරෙනවා පුතේ. අපි සංඛ්‍යාතයේ වැඩිම එක තෝරගන්න 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 ඔයාට දිග අඩු වෙන එකයි වෙන්නේ. ඒක නිසා පුතේ මුලින්ම වැඩිම එකම ගන්න. එතකොට සංඛ්‍යාතයේ වැඩිම එක මුලින් ගත්තම දිග අඩුම එක ලැබෙනවා. එතකොට කෙටිම අනුනාද දිග ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඔයා සංඛ්‍යාතයන් ක්‍රමයෙන් මොකක් කරන්නද? සංඛ්‍යාතයන් ක්‍රමයෙන් අඩු කරමින් යන්න. සංඛ්‍යාතේ අඩු කරද්දී ක්‍රමයෙන් දිග වාට වැඩි කරමින් ප්‍රැක්ටිකල් එක ඉවර කරන්න පුළුවන්. හරි පුතේ? රයිට්. දැන් ලිවේ පිළිවෙලින් අඩුම අනුනාද දිගේ සිට වැඩිම අනුනාද දිග නේද? එයාගේ ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. පාඨාංක ඇසුරෙන් ලැබිය යුතු ප්‍රස්ථාරයේ දල සරහණක් හඳින්න කියනවා. ඔව්. මේකේ පුතේ D පාර්ට් එකට අදාළ ප්‍රස්ථාරය ගොඩනගන්න ගියොත් අපි මෙතන ප්‍රස්ථාරයේ X අක්ෂය පැහැදිලිව සංඛ්‍යාතයේ බවත් Y අක්ෂය පැහැදිලිව 1 යට L බවත් පෙන්වන්න ඕන. එයාට තියෙන්නේ Y සමානයි MX ආකාරයේ ප්‍රස්ථාරය. ඒක මෙතනින් පැහැදිලි. ආයිත් කියනවා පුතේ E පාර්ට් එක අධි කම්බියක ධ්වනි ප්‍රවේගය මම බලන්න V T බෙදීම M ගේ වර්ගමූලය මගින් දැක්වේ මෙහි ඇති රාශීන් හඳුන්වන්න කියලා ගණන කියලා තියෙනවා. පුතේ එතන රාශීන් තුනේ නම් තුනේ ආල විමසනවා. අපි ඒක ලියමු. ඔය හරිනම් හරි දාගන්න වැරදි නම් ටක් ගාලා හදාගන්න. V තන්තුවේ තීරය තරංග ප්‍රවේගය. තීරයක් කියන වචනේ ගාවල නැත්නම් පුතේ ලහුණු නෑ. හරි තන්තුවේ තීරයක් තරංග ප්‍රවේගය. තරහ වෙන්න එපා. තීරයක් වචනේ ගාවල නැත්නම් පුතේ ඔයාලට ලහුණු දෙන්න විදියක් නැහැ. ඊට පස්සේ කැපිටල් T තන්තුවේ ආතතිය. කැපිටල් T තන්තුවේ ආතතිය. නිකම්ම ආතතිය කියලා ලියන්න එපා වම්පුතේ. ලස්සනට පොඩ්ඩක් වචනයක් දෙයක් පාවිච්චි කරලා ලියන්න. තන්තුවේ ආතතිය. ඕනාවට වඩා නේද නාවන්නත් ඕනේ නැහැ. නමුත් රිස්ක් එකක් ගන්න එපා. ඊරෝ සිම්පල් M එයාවිල්ලා තන්තුවේ රේඛීය ඝනත්වය. ධ්වනිමාන කම්බියේ නැත්නම් පුතේ තන්තුවේ රේඛීය ඝනත්වය. හරි? ධ්වනිමාන කම්බියේ නැත්නම් තන්තුවේ රේඛීය ඝනත්වය.
මේ ගානේ F කොටසට යන්නම්. එයක් කියලා තින්නේ ධ්වනිමාන කම්බියට කිලෝ 1.3ක භාරයක් යොදා ඇත විට සේතු අතර දුර සෙන්ටිමීටර 54ක් විට. මොන පුතේ කම්බියේ යොදලා තියෙන භාරයේ සයිස් එක කිව්වා. සේතු අතර දුරක් දුන 54යි කියලා. ආයෙත් කියනවා 250 හර්ට්ස් සරසම් අංකයාතයක් ඇති සරසුලක් සමග දෙවන උපරිතානයේදී අනුනාද වෙන බව සොයා ගන්නා ලදී. හරි. මෙයා දෙවන උපරිතානයේදී අනුනාද වෙනවලු. මොකක්ද අහලා තියෙන්නේ? ඇතිවන තරංගයේ තරංගායාමය. දෙවන උපරිතානය කිව්වම ඕනම ළමෙට්ට පුතේ තරංගයේ හැඩය මැවිලා පේන්න ඕන. එහෙම නැත්නම් වැඩේ ඩෙඩ්. දෙවන උපරිතානය කියන්නේ පුතේ යාගේ තුන්වෙනි තරංගය. මෙන්න මෙයා. එහෙනම් ලැම්ඩ බෙදීම දෙකේ කොටස් තුනක් තමයි කීයද? දිග 54. ලැම්ඩ ගත්තයින් පස්සේ පුතේ ඔයාට ගන්න පුළුවන් 36යි. සෙන්ටිමීටර. සෙන්ටිමීටර වලින් උත්තරේ දෙන්න ඕන කොහොමයි? මීටර කරොත් පුතේ cm බෙදලා දෙන්න. මේක f වල පළවෙනි එක. f වල දෙවෙනි එකේ මොකද්ද කියලා තියෙන්නේ? කම්බි ඇතුළේ තියෙන තරංග ප්‍රවේගය ඩෝංගල යන පුතේ සමීකරණය v සමාන f ලැම්ඩ ළඟට. අපර සංඛ්‍යාතේ හම්බුණා 250යි ලැම්ඩ හම්බ වෙනවා 0.36යි. මෙයා සුළු කළ බලන පුතේ උත්තරේට වාටෙයි 90යි ms ඍණයක. මේකේ වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් නෙමෙනේ. ඒක නිසා හිත අප්සෙට් කරගන්න ඕනේ නෑ පුතේ. මෙයා වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් නොවන නිසා 300 ගණන් එන්නේ නෑ. හරි. තීරය තරංගයේ තරංග ප්‍රවේගයයි අපි මේ හොයලා තියෙන්නේ. රයිට්. කම්බියේ මූලික සංඛ්‍යාතය අහනවා. MC කිව්වා නම් පුතේ තප්පරෙන් උත්තරේ ගත්තා. කීයද? මුගේ සංඛ්‍යාතය 250 වගේ 3 එකයි. නමුත් සෙකන්ඩ් පේපර් එකක් නේ හදලා පෙන්නමු. මොකෝ ලකුණු හම්බ වෙන ඕඩ එකට. ගන්න එපා ඒ chance එකක් පුතේ. MC කිව්වා නම් අපි දන්නවා දිග රැකගෙන මූලික තානයට යනවා නම් පුතේ දිග රැකගෙන මම ඒ වචන ඇඩ් කරා. දිග රැකගෙන මූලික තානයට යනවා නම් මේ ඇවිල්ලා තියෙන්නේ 3 ගුණයක් වෙලා 250. එහෙනම් 250 3 ගුණයක් වෙලා ආව නම් පුතේ මූලික තානේ 250න් 3න් එකයි. නමුත් අපි ඒක හදලා පෙන්නම් පුතේ. ඒක ඉතින් ලස්සනයි නේද? අපේ කතන්දරෙත් අපිට තහවුරු කරගන්න පුළුවන්. හැමෝම බලා ගන්න. මම මෙතන 3 වෙනි කොටසට උත්තරේ ගොඩනගන්නම් පුතේ. හැමෝම අහන්න. මෙයාගේ මට ගන්න පුළුවන් මූලික තානේදී ලැම්ඩ බෙදීම දෙකේ කැලී එකක් සෙන්ටිමීටර 54යි. නිසා ලැම්ඩ නෝට් එන්නේ පුතේ 108යි සෙන්ටිමීටර වලින් අ ඔන්න යාගේ දිග. ඊට පස්සේ අපිට යන්න පුළුවන් එතනම v = f lambda සමීකරණයට. හරි v = f lambda වේගය ළමයිනේ මොකෝ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ පුතේ. හේතුව වේගය තීරණය කරන්නේ t බෙදීමේ මගේ වර්ගමූලය. එහෙම නේද? මෙතන පේන්නේ නැහැ. නමුත් ඔයා දන්නවා වේගය තීරණය කරන්නේ t බෙදීමේ මගේ වර්ගමූලය. ඒකේ දශමයකවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා පුතේ වේගයට තාම වලට 90 පාවිච්චි කරන්න පුළුවන්. සංඛ්‍යාතය f නෝට් lambda මීටර කරොත් 1.08යි. මෙන්න මේක බෙදලා බලන්න පුතේ f නෝට් ගැකේ වාටේ 83.33 හර්ට්ස් කියලා. මෙයා තමයි පුතේ අපේ අදාළ මූලිකයේ සංඛ්‍යාතයේ බවට පත් වෙන්නේ. රයිට්. ඊට පස්සේ ගාන එතනම කියලා තිනවා කම්බියේ රේඛික ඝනත්වය සොයන්න. දැන් යන්න පුතේ ඒක 4 වෙනි කොටස. F වල 4 වෙනි පංගුව රෝම අංක තියෙන්නේ. අපි මේ අංක වලින් යමු. V = මයි යනවා පුතේ T බෙදීමේ මගේ වර්ගමූලය. ගාන යන්නේ රේඛික ඝනත්වය නිසා තනි කරලම ආදේශ කරන්න V වර්ග නෑ. capital t බෙදමු පුතේ වේගයේ වර්ගය. හරි? ආතතිය මේකේ භාවිතා කරේ ධ්වනිමාන කම්බියේ කිලෝ 1.3ක භාරයක්. එහෙමනම් පුතේ ආතතිය හැමෝටම දැනෙනවා නිව්ටන් 13යි. shape ද කිලෝ 1.3නේ පාවිච්චි කරේ. ඒ නිසා තන්තුවේ ආතතිය නිව්ටන් 13යි. වේගයේ වර්ගයට පුතේ අපි මෙතන ගේන්න ඕන අපි හොයපු වේගය 90යි. ඒ 90 පුතේ වර්ගය මෙතනට ඔයා දාගන්න ඕන. ඉතින් මේක සුළු කරාම බලන්න වාට උත්තරේ එයි පුතේ කිලෝ වලින් කිලෝග්‍රෑම් පර් මීටර් 1.6යි 10 බල ඍණ 3යි කිලෝග්‍රෑම් පර් මීටර්. මෙන්න පුතේ ගොඩ නගන්න එක අත්‍යවශ්‍යයි යා. ඒක ගොඩ නැගීම අත්‍යවශ්‍යයි පුතේ. ඒක සෑහෙන ඔළුවේ තියාගන්න. හරි රයිට්. ඊට පස්සේ බලමු අපි ඉස්සරහට යමු. මෙතන ඊට පස්සේ කියලා තියෙන ඒකක පුතේ අනිවාර්යෙන් දාන්න. ඒක දැම්මේ නැත්තම් නේද? අපි වෙන මහන්සිය 100ක් අපත යනවා. අපරාධයක් වෙනවා ඒක. ඒ නිසා කිලෝග්‍රෑම් පර් මීටර කියලා ඒකකවා දාන්න ඕනෙමයි. රයිට්. තුන්වෙනි ප්‍රශ්නේ. මම ඒකෙත් කාරණා ටිකක් ගොඩනගන්නම් පුතේ. අපි බෝඩ් එකේ ඉඳලා තියෙන නිසා බලමු. අද දවස් අපි සියල්ලම ගොඩනගන්න ලොකු try එකක් දෙමු. තුන්වෙනි එකේ කියලා තියෙන්නේ පීඩන ප්‍රසාරණ නියමය ලියන්න කියලා. පුතේ මේක අපේ විෂය නිර්දේශයේ තියෙන ගණන් හදන්න වැඩි භාවිතා වෙන්නේ නැති සමීකරණයක් කරා ගොඩනගෙන නියමයක්. හරි ලියමුද? අපි මේකේ සූත්‍ර පුතේ පන්ති තුල කතා කරනවා. නමුත් ටියුට් එකේ වට මතක ඇති
කිසිදු ගණනයක් මේ පැත්තෙන් හැදෙන්නේ නැහැ. මේක සෑහෙන දුර්වලයි පුතේ මේ සූත්‍රය. හේතුව අනිත් සමීකරණ වලින් ඊට වඩා පහසුවෙන් අපිට උත්තර ලබා දෙනවා. හරි. ඒකත් එක්කත් මේ පැත්තෙන් ගණනයන් කෙරෙන්නේ නැහැ පුතේ. හරි. පීඩන ප්‍රසාරණ නියමය ලියන්න කියන එකට මෙන්න මේක ඔයාගේ අතින් ලියවෙන්න ඕන පුතේ. පරිපූර්ණ වායුවක ලියන්න මං කියන කාරණා ටික. පරිපූර්ණ වායුවක පරිමාව නියත විට උෂ්ණත්ව වැඩිවීමකදී සෙල්සිස් අංශක බිඳුවට සාපේක්ෂව වැඩි වූ පීඩනය ලොකු ක්‍රමාවක් දාන්න එයා ගැන තමයි පුතේ කතා කරන්න යන්නේ. රයිට්. සෙල්සිස් අංශක බිඳුවට සාපේක්ෂව වැඩි වූ පීඩනය ලොකු ක්‍රමාවක් දාලා යන්න පුතේ. සෙල්සිස් අංශක බිඳුවෙහි පීඩනය හා ඊට පස්සේ උෂ්ණත්ව වෙනසට අනුලෝමව සමානුපාතික වේ. සෙල්සිස් අංශක බිඳුවේ පීඩනය හා උෂ්ණත්ව වෙනසට අනුලෝමව සමානුපාතික වේ. හරි. රයිට්. අපම එකපාරක් කියන්නම්, මොන හරි මගේ හරිනවා නම් බලලා ලියාගන්න. පරිපූර්ණ වායුවක පරිමාව නියත විට හරි උෂ්ණත්ව වැඩිවීමකදී අපි ලිව්වේ පුතේ උෂ්ණත්ව වැඩිවීමකදී එයාගේ වැඩි වූ පීඩනය සෙල්සිස් අංශක බිඳුවෙහි පීඩනය හා උෂ්ණත්ව වෙනසට අනුලෝම සමානුපාතික වේ. රයිට්. බලාගන්න පුතේ ඊට පස්සේ B පාර්ට් එකට මම යන්නම්. තුන්වෙනි කොටස. මේ ගානේ දෙවෙනි කොටස මෙතනින් ඉවරයි ළමයි. තුන්වෙනි කොටසට අපි යමු. ඒකේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. තුන්වෙනි ප්‍රශ්නේ මම ගන්නම්. Pθ සමානයි P නෝට් වාරයක් එක දන ගැමා Vθ සමීකරණය මගින් නියත පරිමාවේ උෂ්ණත්ව වෙනසට අනුරූප පීඩන විචලන ආකාරය දක්වයි. මෙහි ගැමා V නියත පරිමාවේ පීඩන ප්‍රසාර සංගුණකයයි. එය 1.873 සෙල්සියස් අංශකයට බව පරීක්ෂණයෙන් සොයාගෙන ඇත කියලා තියෙනවා. ඉහත සමීකරණයේ ඇසුරෙන් පීඩන ප්‍රසාර නියමය නිරපේක්ෂ උෂ්ණත්වය ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න කියලා. හරි. පීඩන ප්‍රසාර නියමය නිරපේක්ෂ උෂ්ණත්වය ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න කියලායි ගාන කියලා තියෙන්නේ. හරි පුතේ හැමෝම අහගන්න. මම මෙතන ගන්නම් හැඩයක් වෙන මෙහෙම. Pθ සමානයි මේක ඇවිල්ලා B පාර්ට් එක 3 B පාර්ට් එක. Pθ සමානයි P නෝට් වාරයක් එක දන ගැමා V වාරයක් තීටානේ පුතේ මෙතන තියෙන්නේ. මේ තීටින්නේ සෙල්සියස් වලින්. හරි. මේ තීටින්නේ සෙල්සියස් වලින් පුතේ. මම මේක පොඩ්ඩක් දිග ගස්සනවා. Pθ සමානයි. අපේ හැම ළමයම අහගන්න. මේක P නෝට් ගෙන් වැඩි කරන අතරතුර මං චූටි වැඩක් කරනවා. මෙන්න මෙතන යනවා පුතේ P නෝට් ගැමා V වාරයක්. මෙයා ඉන්න ඕන සෙල්සියස් වලින්. නමුත් එයාලා පුතේ අපිට මේ කෙල්වින් ටෙම්පරේචර් එක ඇසුරෙන් මොකක්ද එකක් විස්තර කරන්නයි කියලා තියෙනවානේ. ඔයගොල්ලෝ මේක ලොකුවට බලපායිද කියලා. අපි කවකට පොඩි chance එකක් ගමු පුතේ. අවුලක් ගියොත් අපි ආපහු සාමාන්‍ය ලෙස මේක ඔප්පු කරමු. තව පොඩ්ඩක් බලා ගන්න. ගැමා V එහෙමම තියාගන්න. තීට සෙල්සියස් වලින් ඉන්නේ පුතේ. කෙල්වින් පැත්තෙන්නේ එයාලා ඔප්පු කරන්න කියන්නේ. ඉතින් අපි දන්නවා සෙල්සියස් ටෙම්පරේචර් එකක ඉන්න වෙලාවට කෙල්වින් ගේද්දි පොඩි කතන්දරයක් අ පුතේ මෙයාම කෙල්වින් ගේනවා නම් ඒ කියන්නේ අපි වෙන්ද 35 දාන්නේ සෙල්සියස් 30 නම් පුතේ 30 දාන්නේ. එතකොට දැන් අද ඒක කෙල්වින් ටෙම්පරේචර් එකෙන් ලියන්න ඕනද 273ක් එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද? ආ පුතේ ඔව් පොඩ්ඩක් පැටලුණා පුතේ එක පාට ඔහම ඉන්න. මෙයාගේ
කෙල්වින් ටෙම්පරේච කන ඇසුරෙන් ඒගුල විියුත්පන්න කරන්න කියලා කියන්නේ. තර සමීකරණය භාරගන්න එතන සෙල්සිියස් වලිය. හරි එතවට අපි දැනුවත්තුතේ සාමාන්‍යයෙන් තීට කෙල්වින් එක අපි ලියන්නේ තීට සෙල්සිියස් අගේ දන දෙසී හැත්ත තුනෙන බලාගන එක පුහම් පරිසන තර තීට සෙල්සිියස් නම් සූත්‍රයට ඕන අපි කරන්න ඕන පුතේ තීට කෙල්වින්නගෙන් දෙසි හැත තුන කඩු කරන්න ඕන. පැදිලිද අර සාම්ප්‍රදායක එකතු කරන්න ගියත් වැඩේ නානවානේ. හරි සමීකරණීලන්න තීට සෙල්සිස් නිසා මම මෙදන පුතේ පීනෝඩ්ගෙන් වැඩි කරා පලවෙනි පාට් එක හරි ඊළඟකේදී අපි දැන්ට එක මේමුකුත් නොකරල් තියමුකො පීනෝට් වාරයක් එක දන ගැමාවී මෙන්න මෙතැන්ට ආදේශ කරන පුතේ සෙල්සිස් වෙනුවට තීට කෙල්වින් අගය රින දෙසිය හැත්ත තුන කිය මෙන්න මෙහෙම තැනකට මංඒත් ගත්තා පයි හැමම් බලාගන්න පීතීටා සමානයි ගද මේ කරේ පීනෝට් වාරයක් ඔච්චරයි හරිපුතේ පීනෝට් වාරයක් දැන් හරි පීනෝට් වාරයක් මෙයා එක දන තමයින ගැමවිට ආදේශ කරම එකට දෙසිය හැත්තතුන රෙකැර දෙසිය හැත්ත තුනයි ගැන තීටකේ රින දෙසිය හැත්තතුන බෙදීම දෙසිය හැත්තතුන අට දැන නොදපුතේ වෙන්නන වැඩි මාර කතන්දරයක් වෙන්නය මාත්මයක මගේ ජීවිතය ෆස් ලයින් තමයි මේ කෙල්ලින් පැත්තෙන් ඔප්පු කරන්න යන්නය හරි ගම බලපුතේ ෆස් ටයිම් කරන්න ඉතින් ඔගුලන්ට මේ බේරගන්න හැකිවත න්නවා මෙ දෙසි හත්ත තුනෙන් කැපෙද්දි මෙතන් නිර්මාණයන එක හරි මගේ යාටපුතේ මෙයා කපල පෙන්න්න රින එකයි කියලා අන්නේ රින එකයි මේ ධන එකයි කැන්සල්ලෙනවා එතවර එන්න පීතීටා හරි සමානයිපුතේ පී නෝට්වාරයක් කොමයි කියලද පී නෝට්වාරයක් මෙතනෙනවා තීටක්කේ බෙදීම දෙසිය හැත්ත තුන කියලා අමුතු එකක් කාවනේ පුතේ මීටට අරපැත්තෙන් කියන්න නෝමල් එක සාමාන් ලෙසම එක ලේසි වෙන්නක් පුළුවන් උෂ්නත්ත වෙනස අපිට පෙන්න්න ගැන්පුතේ ඉහත සමීක නැසෙන් පීඩන ප්‍රසාරන් නියමය නිරපේක්ෂ උෂ්නත්ව ඇසුරෙන් විියුත් පන්න කරන්න ඉහත සමීකරන ඇසුරෙන් සමීකරණය භාවිතා කරන්න ඕන පීඩන ප්‍රසාරන් නීමේ නිරපේක්ෂ උෂ්නත්වය ඇසුරෙන් විියුත් පන්න කරන්න කෙල්ින් ටෙම්පරේච එක දාගත්ත අතර මෙතනින් තීටකේ ප්‍රශ්නයන් නෑනිපුතේ නේද තීට කේවෙනුවට අපිටාපෝ මේ අවදාගන්නක් පුළුවන් ගානතින් දෙපැත්තර දූ නො තේරුමක් නෑනි කොබල අපපුතේ අවදාගෙන කිසි තේරුමක් නෑනේ මොක අපි මෙයාගෙන් තමයි අර ඉවත් කිරිවත් කරේ මේක අවසාන පෙන්න්න නොකුති මෙන මේ දේවල්ටික මෙ තින පෙන්න්න නවශ දේවල්ටික අරවිදිරම තියගෙන පෙන්න්න එක ලේසි නේදපුදේ අපි පෙන්න්න ඕන පීතීටා රින පීනෝට් කියන එක අනුලෝමයි පීනෝට්ට එයා අනුලෝමයි තීට සෙල්සිියස්ට ඔන්න නෝගනි පුතේ පෙන්න්න ඕන තීට කේදා ගැනීම හරහා එයා ඉවත්වෙනවා හරි මේකනපුතේ එයාගේ සෙල්සිියස් බින්දුවට සාපේක්ෂයාගේ උෂ්ණත්ව වෙනස කොබල අපිට මේක පිවි සමාන එන්නාර්ක සමීකරනත් එක පොඩ්ඩක් ගලපන්න පුළුවන්න්නේ මොක පිවි සමාන එන්නාර්කය සූත්‍රය වල දන්නවපුතේ එතනදී අනිවාරෙන් තීට උෂ්නත්යකද පීඩ්නය කියන එක අපිට උෂ්නත්තේ නිරපේක්ෂෂ්නත්තක්තරක ලසට ගලපන්න පුළුවන් ප්‍රශ්නයක් නෑනේද පුතේ ලොකු අවුලක් නෑනේද පීතීට කියන එක මෙතන අපිට ලේසියෙන් පෙන්න්න පුළන් අනුලෝමයි පී නෝට්ට ඉඩවස මෙයා ආපව අනුලෝමයි තීට කේට නැත්තම් කෙල්වින් ටෙම්ප්‍රජකට හරිනය පුතේ එතවට තීට උෂ්නත්යක දයාගේ පීඩනය සැල්සිංශක බින්දුව පීඩනයටත් නිරපේක්ෂ ෂ්නත්තයටත් මොකද පුතේ කොබල මේක ඒක ඉල්ල නැතන් අපිය ප්‍රස්ථාර එතන මදම් අපස්සේ දවසක තියන ප්‍රස්ථාරය කමක් නෑ ඒකත් ම විස්තර කරන්නම් දැන්ට පොඩ්ඩක් මේ පෙන්න්නම් හැම මහගන්න හැමම් බලන්න මෙනපුතේ පීතීටා මෙයා ළමයිනේ කෙල්වින් ටෙම්පරේච එක වුණොත් අනිවාරය මෙයාගේ ප්‍රස්ථාර හැඩේ මුල ලක්ෂ හරහන ප්‍රස්ථාරයක් එන්නවන එකවර මෙතනුත් පැහැදිලි යඒක කෙල්වින් ටෙම්පරේජක උනොත්පුතයාක්ෂේ පේෙන්න්නේ ෑන හඟක මේ හරි නවතගන්න එයා කෙල්වින් ටෙම්පරේජකුණුත් ප්‍රස්ථාරය ඕකයිපුතේ මොකොද කෙල්වින් බින්දුවේදී නතන් සෙල්සි සලින් ගත්ත ත්‍රින දෙසී හැත්ත තුනයි දශම එකයි පහේදී එයාගේ ප්‍රජයක සීරෝවෙන්න ඕනපුතේ ඕක අපිට දැනෙනවා නේද පරිපුර්ණවායුවේ සමීකරණය අතර ගත්ත ගම පරිපුර්ණවාය සූත්‍රය පුතේ හැමෝ ම මේකන් වැඩේ කරන්න කැපිටල් ටීවෙන්ුවෙන් බින්දුව දාන්න එදොර යාගේ ප්‍රශයක හෝපුතේ යාගේ බොලියුම් එක දෙකෙන්න එක
සීරෝ වෙනවා. මෙතන පරිමාව රැකගෙන යඩේ කරපු නිසා පීඩන බිඳුවක් වෙනවා. හැබැයි අපි පුතේ මේකේ ප්‍රස්ථාර ඇඳොත් මම වෙනින් පාටක් පාවිච්චි කරන්නම් පී තීටා සෙන්ටිග්‍රේඩ් එක. ඒක කෙල්වින් 273 එතකොට සෙල්සියස් පරිමාණයක් ලෙස ගත්තොත් පුතේ බිඳුවයි. හරි නේද? අන්න එතනට අදාළ ප්‍රස්ථාරය ගත්තොත් අපි මේ කොටස විතරයි අඳින්නේ. ඔයාලා දන්නවා මේ කොටස කඩිරගින් කම්ප්ලීට් වෙනවා. ඉතින් මෙයා සබ්දේ සම්පූර්ණයෙන් අනුලෝම වෙනවා කියලා අපිට ගන්න පුළුවන් තීට කේ නැත්නම් කෙල්වින් උෂ්ණත්වයත් එක්ක. ඒක නිසා අර පැත්තෙන් කතන්දරයේ පෙන්නුවත් එකයි පුතේ මේ පැත්තෙන් පෙන්නුවත් එකයි. කෙල්වින් පැත්තෙන් විස්තර කරන්න කියපු නිසා අපි මේක මෙතනට හේතු කරමුවා. රයිට්. තව කොටසක් කියලා තියෙනවා C පීඩන ප්‍රසාර නියමයේ සත්‍යතාවය පෙන්වන පරීක්ෂණයකදී බලන්න භාවිතා කළ හැකි උපකරණයක් පහත දැක්වේ. මෙහි පෙන්වා ඇති අත්‍යවශ්‍ය උපකරණ ඇඳ නම් කරන්න. මෙයාගේ පුතේ කොටස් අඩුයි මේ බොයිල් කරන ටියුබ් එකට අදාළව නැත්තම් මෙයාගේ මේ කැලරි මීටරේ වගේ එකේ ඉන්න එකට අදාළව පුතේ කොටස් අඩුයි. මම ඒක ගන්න ළමයිනේ මේ නෙමෙයි උඩට යන ටියුබ් එක හරහට යන ටියුබ් එක මේ රූපේ ලොකුවට ඇඳලා තියෙන්නේ. එයා සාමාන්‍යයෙන් හීනි නලයක්. හරි? එයා හීනි නලයක් පුතේ සාමාන්‍යයෙන්. ඉතින් මෙන්න මේකේ කොටස් අඩුයි පුතේ. කො අඩු කොටසක් පෙන්වන්නේ ඉඩ අඩුයි. මම මේක තව එකපාරක්ම කන්නම්. එයාගේ බන්සන් 1000ක ඇඳෙන්න ඕන පුතේ. හරිද? ඒක නිසා අංක එකට ළමයිනේ මෙයාගේ අපි උඩ තව පොඩ්ඩක් ඉඩ හදාගමු. හරි? බන්සන් 1000ක ඇඳිය යුතුයි. ඊට අමතරව ජල මට්ටම් පෙන්වන්න. මේකේ කාරණා ගොඩක් මිසින් පුතේ. උෂ්ණත්වමානය පෙන්වන්න ඕන. ඒක පෙන්වන්නට ලකුණු තියෙනවා. ඊට අමතරව පුතේ මේකේ මන්තය පෙන්වන්න ඕන. ඒක පෙන්වන්නට ලකුණු තියෙනවා. හරි? මන්තය මේකේ පෙන්වලත් නෑ ළමයිනේ. හරි? කෙලින්ම අඩුපාඩු ගොඩාරියක් තියෙනවා. බලා ගන්න. උෂ්ණත්වමානය පෙන්වන්න ඕන. ඊට අමතරව මන්තය පෙන්වන්නත් ඕන. ඊටත් අමතරව පුතේ මෙයාගේ බන්සන් 1000ක යට පෙන්වලා නෑ. වා බර්නර් එක නැත්තම් බන්සන් 1000ක එයාගේ ගින්දරත් එක්ක වගේනේ නිකන් ඇඳලා පෙන්නවා. මෙන්න මේ කාරණා තුන පුතේ රූපෙන් මිස් වෙලා තිනවා. ඒ කාරණා ටික ඔයාගේ ඇතින් ලකුණු වෙන්න ඕන. හරි, සමහරලාට අවදානමක් තියෙනවා පුතේ එකක් හරි ඔයා හරියට ඇඳලා නැත්නම් සමහරලාට එකකටවත් ලකුණු නොදෙන්න. තුනම ඉල්ලන මොකද තුන් දෙනාම එපා පුතේ. දෙන්නෙක් ඇඳොත් ප්‍රැක්ටිකල් එක ෆේල් නේ. හරි, තුන් දෙනා වුණ මොහොතක දෙන්නෙක් ඇඳොත් ප්‍රැක්ටිකල් එක ෆේල්. එනිසා මේ තුන් දෙනාත් එකම ගොඩනගෙන විදියට කාරණා හැදෙන්න ලකුණු දෙන්න පුතේ එන්න පුළුවන්. රයිට්? රයිට්. මේක අඩුපාඩු කාරණා ටික ලියාගන්න ළමයිනේ චූටි වෙලාවක් දෙන්න. ඊට පස්සේ අපි තුරු ටික බේරගමු. ටග්ගල හදාගමු.
හරිපුතේ, තව මේ අවශ්‍ය දේවල් ලියාගන්න දරුව සිටිනම් ටක් ගාලා කියන මම වෙලාව දෙන්නම්. එහෙම නැත්නම් මම මේක අයින් කරනවා. තව කවුරු හරි දරුව මේ සම්බන්ධ කාරණා ලියාගන්න ළමයි ඉන්නවද? නැත්නම් අපි ඊළඟ කොටස් වලට යමු පුතේ. හරි. හරි, මම මේ පැත්තේ දේවල් පොඩ්ඩක් මකාගෙන එන්නම්. කියවන් පුතේ ගාන ඊළඟ කොටස. ඒකේ කියලා තියෙන්නේ හැමෝම බලන්න. මෙම බල්බේ උෂ්ණත්ව මෙනුම් පරීක්ෂණය සිදු කිරීමේදී වඩාත් නිවැරදිව මැන ගැනීම කළ හැකි ක්‍රියාමාර්ග ලියන්න කියලා කියලා තියෙනවා. මෙම බල්බේ උෂ්ණත්ව මෙනුම. හොඳින් කියවන් පුතේ. හරි, බල්බේ උෂ්ණත්ව මෙනුමයි කියවන්න ඕන. පරීක්ෂණයේදී සිදු කිරීමේදී වඩාත් නිවැරදිව මැන ගැනීමට කළ හැකි ක්‍රියාමාර්ග. පුතේ මේක දැන් බල්බේ ඇතුළේ තියෙන වාතය උෂ්ණත්වයෙන් මිශ්‍ර වෙන්න ඕන. අපේ හැම ළමයිම අහගන්න. බල්බේ ඇතුළේ තියෙන වාතය උෂ්ණත්වයෙන් මිශ්‍ර වෙන්න ඕන. පළවෙනි තීන්දුව අපිට ඒක කරන්න බෑ පුතේ. හරිද? අපිට ඒක කරන්න බෑ. හැකියාවක් ඇත්තෙම නෑ. මොකද මේ උෂ්ණත්ව මානය මේක ඇතුළට දාන්න පුතේ මෙයාගේ විවරයක් මොකුත් එම ඒ ප්‍රැක්ටිකලි ඒ ගැජට් එක ඇතුළේ නෑ. පුතේ සමහර ෆ්ලාස්කු තියෙනවා එහෙම උෂ්ණතමානයක් රින්ගල සීල් කරන්න පුළුවන් විදිහට ආදපු. නමුත් මේකෙදී ඒ අවධානම ගන්න බෑ. මොකක් හරි අපේ නිර්මාණය කරන සිදුරෙන් වාතය පැනලා ගියොත් ප්‍රැක්ටිකල් එක කෙලින්ම ඉවරයි. මොකද මේ පරීක්ෂණයේදී පුතේ ස්කන්ධය කියන එක රැක ගන්න ඕන. ස්කන්ධය රැක ගන්න නම් වාතයට පැනලා යන්න දෙන්න බෑ. ඒක නිසා මේ හිර කරගත්ත වායු සහිත මේ බල්බය අපි බොහොම පුතේ ආරක්ෂිතව තියාගන්නවා. චාන්ස් ගන්න යන්නේ නෑ. නමුත් මුගේ ඇතුලේ වාතයේ උෂ්ණත්වය මයින් ඕන වෙලාවක අපි ඒක විශේෂිත වූ උපකල්පනයක් කරා ගන්නෙ මෙන්න මෙහෙමයි. අපි වාතය උෂ්ණත්වයේ මයින් එක ප්‍රායෝගික අභියෝගයක් නිසා එයාට ආසන්නව තියෙන ජලයේ උෂ්ණත්වයේ මයින්නේ. නමුත් මේක මෙන්න මෙහෙම වැඩක්. හරියට තේරුම් ගමු. මෙයාගේ බන්සන් දාහකේ දාලා පුතේ මේක රප් කරගෙන යන අතරතුර හරි ඔයාට දැනෙනවද මේ ජලයේ උෂ්ණත්වය සහ ඇතුලේ වාතයේ උෂ්ණත්වය කියන කාරණා දෙක ගැන හිතන්න. කවුද කාරණා දෙක දෙන්න අයියා? ජලයේ උෂ්ණත්වයයි ඇතුලේ වාතයේ උෂ්ණත්වය. ඔය කාරණා දෙක හිතන්න පුතේ. එක්කෙනෙක් ජලයේ උෂ්ණත්වය, අනිත් එක ඇතුලේ වාතයේ උෂ්ණත්වය. මේ බන්සන් දාහකෙන් රත් කරගෙන යන වෙලාවක පුතේ සලකන ලද මොහොතක, සලකන ලද කාලයක, දැන් මේක දිගටම රත් කරගෙන යනවා, රත් කරගෙන යද්දී සලකන ලද කාලයක නිතරම ඇතුලේ උෂ්ණත්වයට වඩා ජලයේ උෂ්ණත්වය වැඩි. මොකද තාපය මුලින්ම ලැබෙන ජලයට, ඊට පස්සේ තමයි කාට ලැබෙන්නේද? බන්සන් දා මේ ෆ්ලාස්කුවට ලැබෙන්නේ පුතේ. ඒක නිසා මේ කියන බර්න් එක පහලින් තියෙන තාක්කල්, මෙයා පුතේ රප් කරගෙන යන තාක්කල් නිතරම ඇතුලේ උෂ්ණත්වයට වඩා පිට ජලයේ උෂ්ණත්වය වැඩි. හරිනේ ඔකවාට? රයිට්. හැබැයි පුතේ අපි ජලයේ උෂ්ණත්වය එතනදී බාරගත්තොත් මෙයාගේ ඇතුලේ උෂ්ණත්වය කියලා සම්පූර්ණ වැරදි. මම පොඩි ඉලක්කමක් දාගන්නම්. මෙයා සෙල්සියස් 35ක් වෙච්ච වෙලාවක මූ 37යි ජලය. දැන් පුතේ අපි වාතයේ උෂ්ණත්වය ලෙස උෂ්ණත්ව මානය රීඩ් කරන 37 ගත්තොත් අපි පුතේ හිතෙන් පව් කරගෙන නැද්ද? 35යි ඇතුළේ උෂ්ණත්වය. අපි වැරදියට මොකාව කියලාද වාතයේ උෂ්ණත්වය කියලා? 37 කියලා. එනිසා මේක අපි චූටි වැඩක් කරනවා පුතේ. යම් කිසි උෂ්ණත්වයකට මයින්න කිට්ටු වෙන උෂ්ණත්වයකට ආවයින් පස්සේ, හොඳින් අහගන්න, මයින්න කිට්ටු වෙන උෂ්ණත්වයකට ආවයින් පස්සේ මේ බර්න් එක ගලවලා අයින් කරනවා. නැත්තම් ගෑස් මේ බන්සන් දාහකේ පැත්තකට කරනවා. පැත්තකට කරගෙන මෙයාගේ දැනට තියෙන උෂ්ණත්වයෙන් මේ කියන පුතේ වායු පද්ධතිය අපි තඹ ගන්නවා. නැත්තම් තියෙන උෂ්ණත්වයටම, නැත්තම් ජලයේ උෂ්ණත්වයටම වායු පද්ධතිය උෂ්ණත්වය එනකම් පුතේ ටික වෙලාවක් හොඳට මන්තනය කරනවා. එහෙන් මන්තනය කරයින් පස්සේ මේ 35 පුතේ ක්‍රමයෙන් වැඩි වෙලා නිකන් 36.5ට නැග්ගත්, මූත් පුතේ 36.5ට බැස්සත් හරි අපි විනාඩි දෙකක් විතර වගේ මෙයා මන්තනය කරගන්නවා, මන්තනය කරගන්නවා. එතකොට අන්න දෙන්නගේම එකම උෂ්ණත්වයක් තියෙනවා අපිට තහවුරු කරන්න පුළුවන්. සරලව කිව්වොත් පුතේ නගින කෝච්චියට දරදුනා. දුවන කෝච්චියට නගින්නේ නැහැ, නවත්තලා තියෙන කෝච්චියට තමයි නගින්නේ. හරිද? උෂ්ණත්වය වැඩි කරගෙන යන අතරතුර පුතේ අපි රීඩින්ග්ස් ගන්න යන්නේ නැහැ. වැඩි කරන උෂ්ණත්වය එක තැනක නවත්තලා එයාට අදාළව විනාඩියක් දැක් තියලා ඊට පස්සේ තමයි පාටාංග ලබා ගන්න. හේතුව පුතේ ජලයේ උෂ්ණත්වය වාතයට එන්න
ඇතන් ජලේත අපේ වාතයට එන්න පොඩි වෙලාවක් යනවා. සයිතන් අදාළ විස්තර මෙහෙම ලියාගමුවා. මොනවා වාටයකට හේතුව කිව්වා. ඩී පාර්ට් එක ලියන්න පුතේ මං කියන එක මැනීමට අවශ්‍ය උෂ්ණත්වයට පැමිණි විට මැනීමට අවශ්‍ය උෂ්ණත්වයට පැමිණි විට දාහකය ඉවත් කර හොඳින් මන්තනය කර නැවතත් නිවැරදි උෂ්ණත්වය සටහන් කර ගන්න. හරි, ආයෙත් සටහන් කර ගන්න ඕන. මොකද වාතයට තාපය දෙන්න ගිහිල්ලා අරූපුතේ ඩවුන් වුණාද දන්නේ නැහැ. වාතයට තාපය දෙන්න ගිහිල්ලා මෙයා පොඩ්ඩක් හරි අඩු වුණාද දන්නේ නැහැ. මං කිව්වේ මුලින් 37 මැන්නට දැන් තියෙන 36.5. හරි, රයිට්. මැනීමට අවශ්‍ය උෂ්ණත්වයට පැමිණි විට දාහකය ඉවත් කර හොඳින් මන්තනය කර නැවතත් නිවැරදිම උෂ්ණත්වය සටහන් කර ගන්න. හරි පුතේ, නැවතත් නිවැරදිම උෂ්ණත්වය සටහන් කර ගන්න. අපේ පන්තියේ ළමයි ටික මේ ක්ලාස් එක ඉවර වෙනකන් රැඳෙන්න පුතේ. රැඳිලේ දේවල් ටික සියල්ල හරියට ග්‍රහණය කරගන්න. රයිට්. අපි යනවා පුතේ ඉස්සරහට, හැමෝම බලා ගන්න. මේක ආයෙත් කියලා තියෙන ළමයිනේ. මෙන්න මෙහෙම දෙයක්. සිම්පල් ඊ පාර්ට් එක කියමු. කැපිටල් ඒ මගින් දැක්වෙන නලය කුමන ආකාර එකක් වෙන්න ඕනද කියලා අහලා තියෙනවා, හේතු දක්වන්න කියලා. පුතේ කැපිටල් ඒ මගින් දැක්වෙන නලය කියන්නේ මෙන්න මේ සිහින් නලය. ඔව්, ඒක පුතේ ඉතාමත් සිහින් නලයක් වෙන්න ඕන. ලියන්න, ඉතා සිහින් නලයක් වෙන්න ඕන කියලා. ඉතා සිහින් නලයකි. සිම්පල් ඊ පාර්ට් එකට හේතුව මේ උත්තරේ ඉතා සිහින් නලයකි. ඒකට හේතුව ලියන්න පුතේ මෙන්න මේක. මේ පද්ධතියේ මේ වායු පරිමාව තමයි පුතේ අපි ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන පද්ධතිය. පාලිත උෂ්ණත්වය පවත්වා ගන්න මෙතන. හරිද? පාලිත උෂ්ණත්වය නැත්තම් කන්ට්‍රෝල් කරපු ටෙම්පරේචර් එකක් පුතේ අපි පවත්වා ගන්න මෙතන. ඒක නිසා ඒකට පිටින් පුතේ රස්තියාදු ගහන වායු පරිමාව තියෙන්නේ. ඒ උෂ්ණත්වයට යටත් නොවි ඒ උෂ්ණත්වයට පිටින් ඉන්න වායු පරිමාව ඒක පුළුවන් තරම් අඩු කරනවා. ඒක නිසා මේක හීනි නලයක් වෙන්න ඕන පුතේ. කේශිකම අපි නලයක් දාන්නේ, නමුත් ඉතා සිහින් නලයක් දාගන්නවා. මෙයාගේ ඉන්න වායු පරිමාවට සාපේක්ෂව ඒ වායු පරිමාව නොසලකා හරින පුළුවන් සයිස් එකක බවට අපි පත් කරනවා. සයිතන් ලියන්න පුතේ, හේතුව පාලිත උෂ්ණත්වෙන් පරිබාහිර වායු පරිමාව ඉතා කුඩා කර ගැනීම. පාලිත උෂ්ණත්වෙන් පරිබාහිර වායු පරිමාව ඉතා කුඩා කර ගැනීම. හරි, තමයි පුතේ මෙතන හේතුව. අපි කන්ට්‍රෝල් කරපු ටෙම්පරේචර් එකෙන් පිට රස්තියාදු ගහන පුතේ වායු පරිමාව සෑහෙන අඩු කරනවා. රයිට්. ඊට පස්සේ බලමු F කොටස කියවමු. පරීක්ෂණයේ සෑම විටම පරිමාව නියතව පවත්වා ගන්නේ කෙසේද? ආ, දාගන්න පුතේ මෙන්න මෙතනට පොඩි සලකුණක් X කියලා මේකේ බෝඩ් එකේ මේ කාරණා ටික චූට්ටක් මකන්නම්. අපේ හැම ළමයි මහ ගන්න පුතේ, ඔයාලා මේ පාර එල් කරන දරුවෝ, හරි, සීමා මායිම් නැතුව කැප වෙන පිරිසක් නේ පුතේ. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාලට වඩා මම මහන්සි වුණා. හරිද පුතේ? ඔයාලට වඩා පුතේ මම මහන්සි වුණා. ඒක නිසා මේක සාමාන්‍ය දෙයක් පුතේ. සීමා මායිම් නැතුව කැප වෙන පිරිසක්. ඒක නිසා හරියට සීලොම දෙන අහගන්න හැමෝම මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? බයිල කරන්න නෙමෙයි පුතේ, එක විශේෂ අරමුණකට. ඒ අරමුණ ඉතින් ඔයා දන්නවා. හරි, රයිට්. මෙන්න මෙතන මේ ටියුබ් එක මහත වෙන්න පටන් ගන්න තැන පහළ පුතේ නැවතත් මේ රසදිය ගඳ පෙන්වලා තියෙනවා. මෙන්න මෙතන ළමයිනේ අපිට දාන්න පුළුවන් එක්ක දර්ශකයක් එක්ක රබර් පටියක් දෙකෙන් කැමති එකක්. මොකක් හරි රිබන් එකක් හරි කමක් නැහැ. මෙයාගේ වටේට පුතේ අපිට මොකක් හරි රබර් පටියක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් දර්ශකයක් මෙයාගේ ගාවන්නත් පුළුවන්. මොකද මේක නියත පරිමාවේ පුතේ පීඩන විචලනය. එතන බල්බය ඇතුලේ හිරවෙච්ච වායු පරිමාව මේ කොටසත් එක්ක ෆික්ස් කරන්න ඕන. ඒ වෙනුවෙන් මේ රසදිය කඳ ඉහළ පහළ යන්න බෑ. ඒක නිසා ඒක හඳුනගන්න එක්කෝ මෙයාට පොඩි රබර් බෑන්ඩ් එකක් නැත්නම් පුතේ මොකක් හරි තන්තුවක් කොහොම හරි දර්ශකයක් එයාගේ රසදිය කඳේ මට්ටම චෙක් කරගන්න. උඩ ගියෙත් නෑ පහළ ගියෙත් නෑ කියන තහවුරුව පුතේ ලබා ගන්න අපි පොඩි සලකුණක් එතනට දානවා. හරි, හැමෝම මෙතනට X කියලා දාගන්න. මෙතනට අදාළ පොඩි විස්තරයක් දෙන්නම්.
හරි මේ ගානවාගේ පුතේ වා සම්පූර්ණ තීන්දුව ගන්න වාට ඕන්නම් එක්ස්පරි නම් වෙන සංකේතයක් හරි දාගන්න හරි සංකේත 10ක් දාගන්න ඕන නම් පුතේ ඒත් දාගන්න පේපර් එක බලනස මේ මොහොතට ගිහිල්ලා එක් ගන්නට හරි හඳුනාගන්නේ පුතේ මොකද මුගේ නමක් කියන්න අපිට විදියක් නැහැ නේද මැද නලය කියන්නද හරි පුතේ නැත්නම් හීනියටයිලා මහත් වෙන නලය අසල කියන්නද ඊට වඩා ලේසි x කියලා දාගෙන එතනට අදාළව විස්තරය ලියමු වා ලියන් පුතේ මං කියන එක නලයේ x පිහිටුමේදී නලයේ x පිහිටුමේදී දර්ශකයේ මට්ටමේ නලයේ x පිහිටුමේදී දර්ශකයේ මට්ටමේ රසවිය කඳ පවත්වා ගැනීම දර්ශකයේ මට්ටමේ රසවිය කඳ පවත්වා ගැනීමෙන් පරිමාණීයද තියාගෙන එහෙමයි පුතේ දර්ශකයේ මට්ටමේ රසවිය කඳ පවත්වා ගැනීමෙන් හරි අපි යනවා ළමයිනේ ගානේ ඊළඟ කොටසට කියමු හැමෝම මේක ඇල්ල තව පොඩ්ඩක් දිගයි යා මෙහි වායු බල්බය සිහින් වීදුරු වලින් තැනිය යුතු බව ශිෂ්‍යයෙකු පවසයි ඒ සත්‍යද මෙන්න මේ බල්බය ගැන කියන්නේ එයා සිහින් වීදුරු වලින් තනන්න ඕනයි කියලා ශිෂ්‍යෙක් පවසනවලු ඒක ඇත්තද කියලා අහන්නේ පුතේ නේද ඒක ඔයාලට දැනෙන්න ඕන සත්‍යයි ඇයි අර ඇතුලේ උෂ්ණත්වයේම මෙයාගේ ඇතුලේ උෂ්ණත්වයෙන් පිට උෂ්ණත්ව වෙන්න තාපය පුතේ හොඳට ගලාගෙන ඉන්න හැකියාව තියෙන්න ඕන ඒකට වීදුරු කියන තාප කුසන්නායක පදාර්ථයේ සිහින් එකක් වෙන්න ඕන. එයා මහත වෙන්න පුතේ ආරක්ෂා බවට හොඳ වුණාට ආරක්ෂිත බවට හොඳ වුණාට අපිට ලොකු වෙලාවක් යනවා. මෙයාගේ තාපයම නැත්නම් මෙයාගේ උෂ්ණත්වයම ඇතුලේ තියෙන බව තහවුරු කරන්න. වීදුරු කොහොමත් පුතේ වැඩි උෂ්ණත්වවලට ඔරොත්තු දෙනවා. හරිද? ආල වීදුරු භාජනවලට උණු ද්‍රව දාන්න බය වෙන්න එපා. පිපුරෙන්නේ නැහැ පුතේ. මොකද ඌ හැදිලාවිලා තියෙන ඊට වඩා වැඩි උෂ්ණත්වයක හරි වීදුරු වල පුතේ ද්‍රවාංකය ජලයේ තාපාංකයට වඩා වැඩි වීදුරු වල ද්‍රවාංකය සහ වීදුරු හැදිලාවිලා තියෙන පුතේ ලොකු උෂ්ණත්වයක ඉඳන් සහ එයාට සෙල්සියස් අංශක 100 වතුර නැතිම් පුතේ ඒක දරා ගන්න පුළුවන් සහ මේක පුපුරලයයි ඒක නිසා නේද හීනියට හැදුවොත් ප්‍රශ්නයක් එහෙම ප්‍රශ්න මේකේ නැහැ මෙයා ක්‍රමෙන් වැඩි කරන නිසා පුතේ මෙයාට තාපයට භාජනය ඔරොත්තු දෙන එක ප්‍රශ්නයක් නැහැ අපි මන්තයත් කරනවානේ. නමුත් මේකේ හීනෙට හැදුනොත් අපිට විශේෂ වාසියක් වෙන මොකද්ද? පරීක්ෂණය ඉක්මනට කරගන්න පුළුවන් සහ නිර්වද්‍යතාවය වැඩි. පිටත උෂ්ණත්වයයි ඇතුළ උෂ්ණත්වයයි සමානයි කියන එක අපිට ලේසියෙන් තහවුරු කරගන්න පුළුවන් අඩුම කාලයකදී. රයිට්? ඒක ලියම් පුතේ එතන මං කියන එක ශිෂ්‍යක පවසහේ සත්‍ය අසත්‍ය බව පහදන ලියන සත්‍යයි. සත්‍යයි. එතනට අදාළ ඊට පස්සේ ලියන් පුතේ මම මේ කියන එක මනින ජලයේ උෂ්ණත්වයටම නැත්නම් මිනුම් කරන ජලයේ උෂ්ණත්වයටම මනින ජලයේ උෂ්ණත්වයටම වායුවේ උෂ්ණත්වයේ ඉක්මනින් පත්වීම නැත්නම් වායුවේ උෂ්ණත්වය ඉක්මනින් පත්වීමට මනින ජලයේ උෂ්ණත්වයටම වායුවේ උෂ්ණත්වයේ ඉක්මනින් පත්වීමට සිහින් වීදුරු වලින් බල්බය තැනිය යුතුය. සිහින් වීදුරු වලින් බල්බය තැනිය යුතුය. සිහින් වීදුරු වලින් බල්බය තැනිය යුතුය. මේක H කොටස බලන් පුතේ අපේ හැමෝම සිම්පල් H පාර්ට් එක කියමු අපි එක. පීඩන ප්‍රසාරණ නියමයේ සත්‍ය බව පෙන්වීමට ප්‍රසාර ඇඳීම සඳහා යොදා ගන්නා විචල්‍යයක් සහිත සමීකරණයක් ලියා දක්වන්න. පීඩන ප්‍රසාරණයේ සත්‍යවා පෙන්වන ප්‍රස්සාර ඇඳීමට යොදා ගන්නා විචල්‍යයක් සහිත සමීකරණ ලියා දක්වන්න. මෙතන පුතේ හැඩෙන්නේ P θ සමානයි P නෝට් ගැමා ඔමින P නෝට් වාරයක් එක දන ගැමා V θ නේ. මේක අපි දිග්ගස්සනවා පුතේ P θ සමානයි P නෝට් ගැමා V වාරයක් θ දන P නෝට්. තේරුණානේ කරපු වැඩේ? මෙයා මෙයත් එක්ක වැඩි කරලා ලියපු පදය තමයි මෙතන තියෙන්නේ ආ මෙන්න මේ තරු ලකුණ දාලා යටතේ ආපු සුළු කිරීමේ p නෝට් තමයි පුතේ මෙතන තියෙන්නේ ඉතින් මෙයා පැහැදිලි මේක අපේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් බවට පත් වෙනවා ඒ කියලා තින්නේ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ඉන් ලැබෙන පාටාංක ඇසුරින් ලැබිය හැකි ප්‍රස්ථාරයේ දල සරණක් අඳින අක්ෂ නම් කරන්න මෙයාගේ පුතේ දල සරණක් අපි අඳොත් මම ඒකත් මෙතනම ගන්නම් පුතේ
ගලඩු බඩු හදාගන්න ඔයත්තා. එයාගේ ප්‍රස්ථාරය මෙයාපුතේ තීටා සෙල්සිස් නැත්තම් ලකුණු වැරදිී ප්‍රස්ථාරයෙන්ම ලකුන්නේ සෙල්සිස් දාල නැත්තම්. ඉරිවසපුතේ මෙයා පී තීටා මෙයා වයි සමානයි ධනමෙක් දනසී ආකාරය ප්‍රස්ථාරයක් බොඩ පත්වෙන. පුතිමං වාලාගේ ඊළඟ පේපර එක ඉඳම් විශේෂම අපි ස්ට්‍රක්චර් ඩෙසේසා එසේ පේපස් කතා කරන වෙලාවල් වලටත් මං වාඩපුතේ ඊළඟ පේපර එක ඉඳම් මේක ලකුණුත් දෙනවා. එනිසා තමා තමන්ගේ විශේෂම රචනා පේපර එකෙත් ලහුණු කියද්ද කියන එක චෙක් කරගන්න පුළුවන්. එක අපේ ඉම්ප්‍රූමන්ට් පුතේ හරිද පේප ලාස් එක හොද එමසගේ පේපස්වල විතරයි අපේ ළමයිට අයිඩිය එකක් තියෙන කොයි වගේ ලහුණුද කියලා. ස්ට්‍රක්චර් ඩෙසේසා එසේ පේපස්වල අපේවුම් ඇහැරිලා නෑ පුතේ තම සමහරු. මොකද සමහරුන්ට කොච්චර රතු පෑනෙන් ලියුණත් ගානක් නෑ. නමුත් තව සමහර ළමයි රතු පෑනෙන් එක ප්‍රශ්නයක් ලියුණත් පුතේ ලොකු අවුලක්. එහෙම තැනක එක තියෙන්න ඕන. නමුත් සමහරුන්ට ඒක කිසි ගානක් නෑ. ඒක නිසා මේක ලහුණු දාගත් වෙලාවට ඔයාට තරු විසි වෙයි. ලහුණු වැරදිලා හරි අඩු වුණොත් ඉතින් බලන්න මේ සමහරලාට පේපර් වල පුතේ මේකේ අක්ෂ නම් කළ නැතිනම් ඒවල ඒකක නැතිනම් ලහුණු දෙන්නේ නැහැ. සමේ ප්‍රස්ථාරය පැහැදිලිව තීටා සෙල්සියස් වලින් බව කියන්න ඕන. අපි මේ සූත්‍රය කතා කරා. ඒක ඔයා දන්නවා පුතේ මේ තීටා සෙල්සියස් වලින් කියලා. නේද? ඇයි බිඳුවට සාපේක්ෂ උෂ්ණත්වය වෙනස? ඒක ප්‍රසිද්ධියේ කතා කරන පුතේ පන්ති තුල. ඒ නිසා මෙයා තීටා සෙල්සියස් ලෙස මේ ප්‍රස්ථාරය පෙන්වන්න ඕන. අපි අම්පුතේ ගානේ හතරෙනි කොටසට කියවන්න හැමෝම ප්‍රශ්න අංක 4 තුන්වෙනි පාඩක මෙතනින් ඉවරයි පුතේ 4 කියලා තියෙන්නේ කාචයක නාභිදුර සෙවීමේ පරීක්ෂණයේදී උත්තල කාචයක දල නාභිදුර සොයා ගැනීම සඳහා සූර්යාලෝකය භාවිතා කරයි. අපි දන්නවා පුතේ අර ප්‍රැක්ටිකල් එක චාටර් නොවී කරගන්න ආරම්භයේ දල නාභිදුර ගැන හොඳ අදහසක් තියෙන්න ඕන. මොකද නැත්තම් එකම දිතන්න කාචය නම් මෙහෙම තියෙන්නේ කාචයේ නාභියට ඇතුලෙන් අපි වස්ව තිබ්බොත් අපිට ලැබෙන්නේ පුතේ අතාත්මික ප්‍රතිබිම්බයක්. කොල්මනකම් වෙන්නේ. සා කාචයේ නාභිදුර ගැන අයිඩියා එකක් තියෙන්න ඕන පුතේ. වස්තු දුර නාභියට වඩා කොහෙන් තියාගන්නද? එහායින් තියාගන්න. කාචයේ මෙහෙමනම් හරි වස්තු දුර පුතේ නාභියට වඩා එහායින් තියාගන්න අපිට නාභිදුර ගැන දල අදහසක් තියෙන්න ඕන. ඒක හරි. කොහොමද කියලා තියෙන්නේ? මෙහිදී සුදු තිරය මත ඔමිනොමින් ඔව් කහපාට හුරු ආලෝක ලපයක් ලැබේ. මොකෝ සමස්සා ආලෝක ප්‍රමාණය පුතේ හරි තීව්‍ර වෙලා දීප්තිමත් වෙලා හරියට ફોකස් වුණොත් එයා කහපාට නැත්තම් තීව්‍රතාවයේ අධික කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? කාචයේ සිට කහ ආලෝක ලපයට තියෙන දුර කාචයේ නාභිදුරලේ සලකන ලදී මෙම තෝරා ගැනීම නිවැරදිද? එදෙන ජූටි ප්‍රශ්නයක් තියෙනවනේ කොබල කාචයේ සිට කහ ආලෝක ලපයට ඇති දුර කාචයේ නාභිදුර ලෙස සලකන ලදී මෙම තෝරා ගැනීම නිවැරදිද? සාමාන්‍යයෙන් පුතේ සූර්යාලෝකයේ හරියටම කඩදාසියක් මතන නාභිගත කරාම ලැබෙන්නේ කහ ආලෝකය නෙමෙයි. ඔගොල්ලෝ රවටුනවත් දන්නේ නැහැ. සූර්යයාත් කහයි මෙයත් කහයි කියලා. ඒක පුතේ හොඳ දීප්තිමත් සුදු පාටක් ලැබෙන්නේ. නේද? මට හිතෙන්නේ පුතේ එතන උත්තරේට අපිට ගන්න වෙන්නේ ඔයාව ටිකක් රවට්ටන්න වගේ ට්‍රයි එක දීලා තිනි මුලදිම. කාචයේ සිට කහ ආලෝක ලපයට ඇති දුර නාභිදුරේ සලකන ලදී මෙමෙ තෝරා ගැනීම නිවැරදිද? වැරදි පුතේ. මොකද කහාලෝකේ පේනවා කියන්නේ තාම 100%ක් ફોකස් වෙලා නැහැ. ඔයාලට මතක ඇති පුතේ, ඔයා පොඩි කාලේ මේ ප්‍රැක්ටිකල් එක කරලා ඇති. අපි සූර්යාලෝකයට අල්ලලා හරියටම ફોකස් වෙන තැන එතන සුපීරි පුතේ නිකන් සුදුම සුදු පාට නිකන් කිරි කැටියක් වගේ නේද? අර බලන් ඉන්න බැරි වෙන සයිස් එකට එයා දීප්තිමත් වෙනවා. සායක කහ පාට නෙමෙයි පුතේ. හරි, ඒක සුදු පාටයි. සායතන ලියන්න මෙම තෝරා ගැනීම නිවැරදිද? වැරදිය. ඒක වැරදි පුතේ. භාවිතා කළ කාචයේ තුනී කාචයද ඝනකම් කාචයද? ඒක තුනී කාචය පුතේ. අපිට ඝනකම් කාච අවශ්‍ය නැහැ. හරි, මොකද අපිට ළඟ නවන්න ඕනේ නැහැ. ඒක සෙන්ටිමීටර 10 15ක නවන්න පුළුවන්. ඝනකම් කාචයක් කියන්නේ පුතේ මෙයන් තුනී කාචයක සාමාන්‍යයෙන් නාභිදුර මම ඒක රූපයක් එක ඇඳලා පෙන්නන්නම්. දෙක කොටස මේ හතර ප්‍රශ්නේ හැමෝම බලන්න. ඒකේ දෙක කොටසේ පුතේ සිම්පල් ඒ වල තුනී කාචයක සාමාන්‍යයෙන් නාභිදුර සෙන්ටිමීටර 10ක් අවට වගේ තියෙන්නේ පුතේ. හරිද? එතකොට යාගේ සාමාන්‍යයෙන් නාභිදුර සැලකිත දුරක් තියෙනවා. නමුත් අපි ඝනකම් කාචයක් පාවිච්චි කරොත් එන බණ්ඩිය වගේ දින කාචයක් පාවිච්චි කරොත් ඌට පුළුවන් පුතේ මේ සමාන්තර වෙන ආලෝක කිරණ සෑහෙන ළඟ නවන්න.
ඒකයන් මේ සමාන්තරාප ආලෝකයන ඩාං ගාලපුතේ එකම තැනකට නවන්න පුළුවන්. මෙච්චර තදියමක් මෙච්චර ගිනියමක් අපිට නෑ පුතේ. නේද? ඒක නිසා මෙතන ඔය දුර මයින් එකත් ප්‍රශ්නයක්. ඒක නිසා පුතේ නේද? අපි මෙතනදී භාවිතා කරනවා පැහැදිලිව තුනේ කාචමකෝ වස්තු දුරේ සැලකීතු පරාසයක් ගොන්නගන්න නාභි දුර පුතේ නිකන් අතින් පයින් අල්ලගන්න පුළුවන් සයිස් එකෙක් වෙන්න ඕන. ඒක ඉතාමත් කුඩා එකක් නම් F සහ 2F ගැන හිතලා බලන්න. වැඩේ ඉවරයින වාට නේද? F සහ 2F ගැන හිතන්න පුතේ ලොකු වස්තු දුර පරාසයක් තීරණය කරන්න බැරි වෙනවා. ඒ නිසා මේක තුනේ උත්තල කාචයක් වෙන්න ඕන පුතේ නාභි දුර සාමාන්‍ය දුරක් වෙන්න ඕන. ඝනකම් කාචයක් පාවිච්චි කරොත් නාභි දුර සෙන්ටිමීටර 2ක් 3ක් වගේ හෙටි වෙන්න පුළුවන් පුතේ. රයිට්? හරි මරු ප්‍රශ්නයක් නේ ළමයිනේ. යම් පුතේ ඊළඟ එක තුන. කාචයේ නිසලව තබා තිරය සුළු දුරකින් ඈත් කළ විට ඔයදින් සුදු තිරය මත ආලෝක ලපේ කුමන පාටක් ගනීද? ලියන්න පුතේ සුදු කියලා. දීප්තිමත් සුදු. අන්න ඒක නාභි දුර. හරිද? එයා දීප්තිමත් සුදු පාට ඒක ඇවිල්ලා පුතේ නාභි දුර බවට අපිට ගන්න පුළුවන්. හා රයිට්. අපි යනවා ඊළඟ කොටස් වලට. කියවමු හැමෝම. බලන් පුතේ හැමෝම ඊළඟ කොටස් ටික. ළමයිනේ පන්ති ඉවර වෙනකන් රැඳෙන්න. හරිද? ඔයාගේ data connection ගැනම සෑහෙන කතා කරලා තිනවා. ඒකත් එක ප්‍රශ්න තියාගන්න එපා. හරි? හැමෝම එකපාර ලයිව්ම මේ වැඩේ ට්‍රැක් කරලා දාන්න. පට්ට පහසුයි පුතේ ඒක. යම විශ්වරාට මේ අන්තිම ප්‍රශ්නේ අපි ඉන්නේ. කියවන අපේ හැමෝම යම. ඒකේ පළවෙනි කොටස පුතේ B part එක. කාචයේ සැබෑ නාභි දුර දල වශයෙන් ගන්න එක හරියන්නේ නැහනේ. සොයා ගැනීමට පරීක්ෂණයටම සකස් කරලා තියෙන රූපේ දැක්කේ. සියල්ලම ඇඳලා පෙන්නලා දීලා තිනවා. ඔයාගේ පහසුරු පුතේ නම් කරලත් තියෙනවා. සියලුම දේවල් හරි තැන් වල ඉන්නේ. කිසි ප්‍රශ්නයක්වත් නැහැ. හරි? මොකක්ද දැන් ප්‍රශ්නේ? නිරීක්ෂකයාගේ කාචය තුලින් පෙනෙන කැපිටල් O වස්වේ ප්‍රතිබිම්බය නිවේශන කුර O - සම්පාතීය ඇති ආකාරය ප්‍රක්ෂේපණය නෑ පුතේ ප්‍රත්‍යක්ෂ කරගන්න. එයා එක ෂුවර් පිට දැනගන්න නේද? ඒක තහවුරු කරගන්න. ඔහු යොදා ගන්නා ක්‍රියාමාර්ගය ලියා දක්වන්න කියලා තියෙනවා. හරි? පුතේ මේක අපි හැමෝම දන්නවා. මේකදී අපි යන්නේ ඇහැ දෙපසට චලිත කරලා බලනවා. අපිට පේන ඔන්න ඔය දෙන්න පාර්ශවිකව චලිත වෙනවද නැද්ද කියලා. හරි? පාර්ශවිකව චලිත වෙනවද නැද්ද කියලා. අපි මුලින්ම උත්තරේ ගොඩනගලමුද පුතේ? මම ඊට පස්සේ ඒක ලස්සනට මෙතන විස්තර කරන්නම්. මේ කැමරාව ඉස්සරහා මට ඒක ලස්සනට විස්තර කරන්න පුළුවන්. රයිට්. අපි යමු පුතේ. එයාට අදාළ ආන්සර් එක ගොඩනගන්න. ඒකේ උත්තරේ ඔයාලා ලියලා තිනවනම් හරි දාගන්න. අඩුපාඩු තියෙනවනම් අඩුපාඩු වචන දිරගන්න. ඇස කිරණ පැමිණෙන තලයෙන් දෙපසට චලනය කරන විට. හරි? ඇස කිරණ පැමිණෙන තලයෙන් දෙපසට චලනය කරන විට ඇස කිරණ පැමිණෙන තලයෙන් දෙපසට චලනය කරන විට කියන්නේ වස්තුව සහ ප්‍රතිබිම්බ කූර අතර වස්තුව වැරදුනා පුතේ ඔමින්ද මොමින්න දෙපසට චලනය කරන විට නිවේශන කූරහා නිවේශන කූරහා හරි ප්‍රතිබිම්බ කූර අතර අපිට පේන එක ආපුදේ වස්තුව නෙමෙයිනේ ප්‍රතිබිම්බේ පේන එක බලනවා නම් කාච පැත්තකට දාන්න අන්න පුතේ වස්තුව වඩ වස්තුව බලනවා නම් කාච පැත්තකට දාන්න එතකොට පේන්නේ වස්තුව නමුත් කාචය හරහා පේන්නේ ප්‍රතිබිම්බය ඒක නිසා ඒක ලේ වෙනවන චලනය කරන විට නිවේශන කූරහා ප්‍රතිබිම්බ කූර අතර නිවේශන කූරහා ප්‍රතිබිම්බ කූර අතර පාර්ශවික චලනයක් සිදු නොවීමේ වචනේ තියෙනවා අනිවාර්යෙන් පාර්ශවික චලනයක් සිදු නොවීමේ කියන්නේ පැත්තට යන්න බෑ පුතේ නැත්තම් සාපේක්ෂ චලිතයක් සිදු නොවීමෙන් ඒකත් ඕකේ පාර්ශවික චලනයක් සිදු නොවීමෙන් නැත්තම් සාපේක්ෂ චලිතයක් සිදු නොවීමෙන් අපේ ළමයි ටික අහගන්න මම මෙතන ගන්නම් පුතේ මෙන්න මේ රතු පාට මාක පෙන් එකත් නිල් පාට මාක පෙන් එකත් අපි කෙලින් බලද්දි පුතේ මෙන්න මේ විදිහට තමයි යා සම්පාත වෙලායි කියලා අපිට දැනෙන්නේ හරිද මෙන්න මේ විදිහට යා සම්පාත වෙලායි කියන ගතිය අපිට බොහොම කිට්ටුවේ යන දැනෙනවා නමුත් පුතේ මම ඔයාගේ ඇහැ පැත්තකට චලිත කරොත් ඒ කියන්නේ ඔයාගේ ඇහැ දැන් චලිත කරන්න යන එපා පුතේ ඒක වඩ කරන්න බෑ ඇයි උඹ ඇහැ පැත්තට චලිත කරත් පුතේ ස්ක්‍රීන් එක චලිත වෙන්නේ නෑනේ ඒක එක තැනනේ නමුත් ඒ වෙනුවෙන් පුතේ මම මගේ
අත් දෙක දෙපැත්තට ගෙනියන්න. එතකොට දැනෙනවා මේ දෙන්න අතර තියෙන ගැප් එකේ සැලකිතු වෙනස. පේනවද පුතේ? ඒ දෙන්න අතර තියෙන ගැප් එක වෙනස් වෙනවා පේනවා. ලස්සන. එක තැනකදී සෙට් වෙනවා. එතනට අපි රැවටෙනවා. නමුත් හරියටම සම්පාත උනාද කියලා බලාගන්න පුතේ ඇහැ දෙපසට චලිත කරලා. පැහැදිලිද? ඒ ගැප් එකෙන් එන වැඩි වෙනවා කියලා දෙපසට චලිත වෙද්දි. රයිට්? ඉතින් හොඳට බලන්න. හොඳින් ආගම් පුතේ. මේ මොහොතේ ඔයා බලන්න මම දකුණු මේ මගේ දකුණු අත පැත්තට නැත්නම් ඔයාගේ දකුණු අත පැත්තට චලිත කරවන්නම්කෝ. මං හිතන්නේ හරි අයියා. හරි. ඔයාගේ දකුණු අත පැත්තට චලිත කරොත් පුතේ බලන්න දකුණට වඩාත් යන්නේ කවුද කියලා. පැහැදිලිද? දකුණට වඩාත් ගිය රතු පාට කලයක. පේනවනේ? හරිද ඒක? රයිට්. ඊට පස්සේ මම පුතේ පොඩි වෙනසක් කරනවා. මම මෙයා ඉන්න තැන් දෙකේ පොඩි වෙනසක් කරා චේන්ජ් එකක්. හරි? දැන් බලන්න පුතේ දකුණට වැඩිපුර යන්නේ කවුද කියලා. පැහැදිලිද? දැන් දකුණට වැඩිපුර ගිය නිල් පාටෙක් එනවා. ඉතින් ඒක නිසා පුතේ මෙතන මේ මං අත් දෙක එකම තැන තියාගන්නේ ආ. මං අත් දෙක පුතේ එකම තැන තියාගන්නේ. එකම තැන තියාගෙන ඇහැ දෙපසට චලිත කරන ෆීලිං එක ඔයාලට දෙනවා. මෙයාව දෙපසට චලිත කරලා. එතකොට පුතේ වැඩිපුර ඉස්සරහට යන්නේ, ඒ කියන්නේ වැඩිපුර මූවමන්ට් එක සිද්ධ වෙන්නේ ඉස්සරහින් ඉන්න එක්කෙනා. අර දෙවෙනි පාර පුතේ මං ඉස්සරහින් තියාගත්තේ නිල් එක්කෙනාව, පිටිපස්සෙන් තියාගත්තේ රතු එක්කෙනාව. පළවෙනි පාර මං ඉස්සරහින් තියාගත්තේ රතු එක්කෙනාව, පිටිපස්සෙන් තියාගත්තේ නිල් එක්කෙනාව. එහෙමයි කරේ. සල් වැඩිපුර විස්ථාපනය වෙන්නේ පුතේ ඉස්සරහින් ඉන්න එක්කෙනා. ඇහුණාද? වැඩිපුර ෂිෆ්ට් එන්නේ, වැඩිපුර විස්ථාපනය වෙන්නේ ඉස්සරහින් ඉන්න එක්කෙනා. අනේ ගොඩක් ලියා ගන්න පුතේ. අපේ පේපර් එකේ සමාලාට එක අහලා තියෙනවා. ආයිත් බලමු. මම උනේ ඉස්සරහට ගන්නම් දකුණු අත, පිටිපස්සෙන් වම් අත පේනවනේ. නිල් පාටෙක් වෙනා පිටිපස්සේ, රතු පාටෙක් වෙනා ඉස්සරහ. බලාගන්න. මම මේ ශරීරේ ඉඳන් මගේ ශරීරේ ඉඳන් එකම දුරක තියාගෙන පුතේ. හරි බලන්න. ශරීරේ ඉඳන් එකම දුරක තියාගෙන මේ දෙන්නව මම මේ පැත්තට ගෙනිනවා. ඔයාලට දැනෙන්න ඕන වැඩිපුර විස්ථාපනයෙන් රතු පාටෙක් වෙනා. දැක්කනේ? ඒ ඉස්සරහින් ඉන්නේ එක්කෙනා පුතේ. මම නිල් පාටෙක් වෙනාව ඉස්සරහට ගත්තොත් දැන් බලන්න දෙන්නම එකම තැන වගේ එනවා. අමාරු වෙලම යොමින්ද? රයිට්. දැන් දෙන්නම එකම තැන වගේ පුතේ වැඩිපුර යන්නේ ඉස්සරහින් ඉන්නේ එක්කෙනා, නිල් පාට එක්කෙනා. පැහැදිලිද? ඒක නිසා ඔන්න ඔය දේ පුතේ අපි එතන ප්‍රැක්ටිකල් එක කරන වෙලාවේ ඇහැ දෙපසට චලිත කරලා කරගන්න ඕන. හරි? රයිට්. ඒකට අදාළ හේතුව ලීවා. අපි යම් පුතේ ඉස්සරහ කොටසට කියලා තිනවා නිරීක්ෂකයාට පෙනෙන රූපයක් දක්වා ඇත. මොකද්දෝ මන්ද විකාරයක් පෙනිලා තියෙනවා. ඔයා දන්නවද ඔය ඕඩෑෂ් කියන ලේබල් කරලා තියෙන කවුද කියලා? කවුද පුතේ ඕඩෑෂ්? නිවේසන කූර. එයා අසරණ අයියා. එයා අසරණයි කියලා කිව්වේ ඒක පුතේ අපිට කෙලින්ම කාචෙන් ඉස්සරහ පේන එක්කෙනා. උගේ ප්‍රතිබිම්බයනේ මේ වස්තුව. එයා තමයි සිකියුරිටි ගාඩ් පුතේ. ඔයගොල්ලන්ගේ මෙතන නේද මේ රූපේ? මේ ඇහැ එක කාචර කලින් ඉන්නේ පුතේ. මෙන්න මෙයා. මෙයා තමයි පුතේ නිවේසන කූර. එතකොට එයා වස්තු කූරක්. එයා ප්‍රතිබිම්බ කූරක් නෙමෙයි. එයා වස්තු කූරක්. හරි පුතේ? එතකොට අපිට වැරදිලාවත් මෙයාව පේන්නේ නැහැ ළමයිනි. අපිට පේන්නේ එයාගේ ප්‍රතිබිම්බය පැත්ත මාරු වෙලා නිවේශන කූරට උඩින්. හරි? නිවේශන කූරට උඩින් පුතේ පැත්ත මාරු වෙලයි අපිට එයාගේ ප්‍රතිබිම්බය පේන. අපිට මෙයාව පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ කියන වස්තු කූරේ ප්‍රතිබිම්බය තමයි මෙතන පේන්නේ. රයිට්? අපි යම් පුතේ ඉස්සරහට බලන්න කියලා තියෙන දේ ඒක නිසාය. උඩින් පේන එක ආපුතේ කවුද? ප්‍රතිබිම්බය. හරි? මේකේ උඩින් පේන එක්කෙනා ළමයිනේ ප්‍රතිබිම්බය. ඊට පස්සේ මේ යටින් පේන එක්කෙනා පුතේ වස්තුව, මේ නිවේශන කූර. එහෙනම් මෙතන පිස්සු කෙලල නැහැ පුතේ, නිවේශන කූර නේද? නිවේශන කූර පිස්සු කෙලල නැහැ. කවුද පිස්සු කෙලලා තියෙන්නේ? අපිට පේන ප්‍රතිබිම්බ කූර තමයි පුතේ මෙතන පිස්සු නටලා තියෙන්නේ. එහෙනම් ප්‍රතිබිම්බේ මේ විදියට සයිඩ් ගහන්න ප්‍රධාන හේතුව පුතේ, හරි දැන් මේක නම් ආලෝකයේ හැසිරෙන තලය. අපි බලන් ඉන්න තලය පුතේ මේ කාචේ ඉන්න ඕනේ ඒ තලයට ලම්බකවනේ. මේදී මේක නම් තලය, ආලෝකයේ හැසිරෙන කාචේ තියෙන්න ඕන පුතේ ඒ තලයට ලම්බකව. නමුත් කාචේ පිස්සු කෙල්ලව වැළවෙලා. පැහැදිලිද? ඒතර තලයට පුතේ කාචේ ආනතයි. ආනත වෙද්දී පහළ සමපාත වෙන තැන විතරක් පුතේ ගාන්ට මොකක් වෙලාද? එයාට එකතු වෙලා තිනවා. නමුත් ඊළඟ කොටස් මොකක් වෙලා තිනවද පුතේ? එයා ඇලවෙලා තිනවා ඊළඟ කොටස්. ඒක නිසා එතන ලියන්න ළමයිනේ ඒකේ හේතුව වෙන්න ඕන පරික්ෂණය සිදුව ඇති දෝෂය පැහැදිලි කරලා දෙන්න කියන එකට. අපි තේරුම් ගත්ත එක ප්‍රතිබිම්බයේ අවුල තියෙන්නේ වස්ුවේ නෙමෙයි. ඒක ලියන්න. කාචේ තලය, කාචේ සිරස් තලය, කාචේ සිරස් තලය පුතේ. හරි? ආලෝක කිරණ පැමිණෙන අක්ෂයට ලම්බක නොවීම. කාචේ සිරස් තලය ආලෝක කිරණ පැමිණෙන අක්ෂයට ලම්බක නැහැ. උඩින් බැලුවොත් පුතේ මෙන්න මෙහෙමයි. උඩින් බැලුවොත් මේ ඇවිල්ලා ආලෝක කිරණ පැමිණෙන අක්ෂය. වායක පොඩි රූපයක ඇඳ ගන්න. මේ ආලෝක
කිරණ පැමිණෙන අක්ෂය. පුතේ කාචය එතන ඇඳලා තියෙන්නේ ඇලේට. හරි, කාචය ඉන්න ඕන ලම්බකොනේ පුතේ. නමුත් කාචය එතන ඇලේට තමයි තියලා තියෙන්නේ. ඒකයි ඒකට හේතුව පුතේ. එතකොට වස්තු දුර තනින් තනට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ නිසා මෙයාගේ කාචය තලය පුතේ ආලෝකයෙන් පැමිණෙන අක්ෂයට ලම්බක වෙන්න ඕන. එහෙම ලම්බක වෙලා නැහැ. ඔන්න බලමු මේක පොඩි රූපයකිනුත් ඉස්සර කරා. රයිට්. අපි යනවා පුතේ ඊළඟ කොටසට. හැමෝම බලා ගන්න, හැමදරුවම කියවන්නේ කොටස. වස්තු දුර U, ප්‍රතිබිම්බ දුර V, හා නාභි දුර F නම්. කියමු පුතේ ආපහු. වස්තු දුර U, ප්‍රතිබිම්බ දුර V සහ නාභි දුර F නම්. U, V, F වල විශාලත්වයන් අතර සම්බන්ධතාවය. මොන වුණර පැද්දවම් පුතේ ඒක. ඔයි. විශාලත්වයන් අතර සම්බන්ධතාවය ආරෝහණ පිළිවෙලට ලියන්න. සම්බන්ධය. පුතේ පද තුන අතර සම්බන්ධය නම් කාච සූත්‍රය. විශාලත්වයන්ගේ ඕඩ එක නම් ඒත් දෙන්න පුළුවන්. එක්කෙනෙක්ව හරියටනේ නාභිදුර තමයි අඩු මේක. UV නිතරම පුතේ නාභිදුරට වඩා වැඩි. මොකද්ද මේ කියලා තියෙන්නේ? විශාලත්වය අතර සම්බන්ධතාවය ලියන්න නම් කාච සමීකරණය. මන්ද මටත් ඒක තේරෙන්නේ නැහැ පුතේ. මේක ඇවිල්ලා රෝමංක දෙකේ දෙවෙනි කොටස. කොහොමද? තවර කියන වස්තු දුර U, ප්‍රතිබිම්බ දුර V සහ නාභි දුර F නම්. UV F වල විශාලත්ව අතර සම්බන්ධතාවය ආරෝහණ පිළිවෙලට ලියන්න. තේ විශාලත්ව අතර සම්බන්ධතාවය ආරෝහණ පිළිවෙලට. ළමයිනේ කාච සමීකරණ ලියුවොත් නම් ලකුණු සම්මුතියත් එක්ක 1 යට V ඍණ 1 යට U සමානයි ඍණ 1 යට F. ඔකේ සියල්ලම දන කළ දැමුවොත් මෙහෙමයි එන්නේ. මෙන්න විශාලත්ව අතර සම්බන්ධය පුතේ. සම්බන්ධයක් ඇහුවොත් වෙන තැනක් නෑ පුතේ, මෙතනට එන්නම වෙනවා. නමුත් විශාලත්වයන්ගේ ආරෝහණ පිළිවෙල ඇහුවොත්. හරි, විශාලත්වයන්ගේ ආරෝහණ පිළිවෙල ඇහුවොත් පුතේ අපිට ලේසියෙන් කියන්න පුළුවන් නාභිදුර තමයි අඩුම, U සහ V දෙන්න වැඩි. මේකේ චාන්ස් එකක් තියෙනවා පුතේ U 2F ට වඩා ඇතුළට එන්නත් එළියට යන්නත්. එතකොට V දුරත් පුතේ ප්‍රතිබිම්බ දුරත් නේද 2F ට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා නිතරම නාභි දුරට වඩා U සහ V වැඩි. හැබැයි මේ දෙන්න මාරු වෙන්න පුළුවන් පුතේ. U වැඩි වෙන්නත් පුළුවන් V වැඩි වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. නමුත් විශාලත්වයන් අතර ඕඩ එක ඇහුවොත් පුතේ මේකයි ඕඩ එක. මොකද අර වස්තු දුර 2F කින් නේද එගොඩ මෙගොඩ ඉන්න විදියත් එක්ක පුතේ ප්‍රතිබිම්බ දුරත් 2F කින් එගොඩ මෙගොඩ ඉන්නවනේ. ඒක නිසා U සහ V ගේ හැඩය අපිට කියන්න බෑ. හැබැයි නාභි දුර පොඩි මේකා කියලා කියන්න පුළුවන්. අපි එක කොට නගමු නේ පුතේ. රයිට්. තප්පරයක් කියන ළමයි. ඔවෙන් බල. පරිමාණය අනුව හිතුවොත් මෙහෙම නේද පුතේ? මීට වඩා තව තහවුරුවක් කරන්න පුළුවන්ද? මට මීට වඩා තහරුවක් නම් තේරෙන්නේ නැහැ පුතේ. ප්‍රතිබිම්බේ පොඩි නිසා ඒකේ පේන ප්‍රතිබිම්බේද? එතන දෙන්න පුළුවන් නේ පුතේ. එයාලගේ පේන ප්‍රතිබිම්බේ පොඩි. හරි, ඒක කොබල නොවින්න ඒ තප්පරයක් දෙන්න. වස්තු කුරයි නිවේශන කුරයි එකම සයිස් එකේ වෙන්න ඕන. මොකද පල්ලැහැිනේ වස්තුව නෙමෙයිනේ. පල්ලැහැිනේ චෙකර් කෙනෙක් පුතේ, චෙක් කරන ගෙනාපු කෙනෙක්. එතකොට වස්තු කුරයි නිවේශන කුරයි සාමාන්‍යයෙන් එකම සයිස් එක. එතකොට ප්‍රතිබිම්බේ පොඩියට පේනවා කියන චෝදනාව සාධාරණයි පුතේ නේද? මම මේ කල්පනා කරේ එයාගේ දෘශ්‍ය පිහිටීමත් එක්ක ඒක වෙනසක් වෙනවද කියලා ළමයි. මොකද නෑනේ පුතේනේ, වස්තුව තියෙන තැනම ප්‍රතිබිම්බය හදාගන්න යනවා. සදෙන්නම එකම තැන ඉන්නේ. සයිස් එක පොඩි නම් පැහැදිලි චෝදනාව ප්‍රතිබිම්බය අඩුයි. පුළුවන් පුතේ මේ අවස්ථාවට වෙනම තහවුරුවක් කරන්න පුළුවන්. මේක ඕනම හැසිරීමක් වෙනුවෙන් හැඩේ වුණාට මේ අවස්ථාවට ලියන්න පුළුවන් F ට වඩා. ඔව්, ප්‍රතිබිම්බය පොඩියට පේන්නේ පුතේ එයා ළඟින් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කාචයට ළඟින්. කාචයට දුරින් හැදුනනම් ප්‍රතිබිම්බය විශාල වෙනවා නේද? නිසා F ට වඩා පුතේ V විශාලයි, V ට වඩා U විශාලයි. මෙන්න මේ දේ අපිට කියන්න පුළුවන් පුතේ. කවුරු නිසාද? ප්‍රතිබිම්බය කුඩා නිසා ප්‍රතිබිම්බ දුරත් අඩුයි. හරි, මල්ල යන සිම්පල් H ප්‍රතිබිම්බයේ උසනේ පුතේ අපි දන්නනේ සංකේතේ. කැපිටල් H නිසා
මෙතන V කුඩායි පුතේ U-ට වඩා. සිම්පල් එච් ඕගොල්ලෝ හැමෝම අඳුරන හැඩය පුතේ ඒවිල ප්‍රතිබිම්බ උස. ඊට පස්සේ කැපිටල් එච් ඔයාලා හැමෝම අඳුරන හැඩය පුතේ ඒවිල වස්තු උස. සා වස්තුවේ උසට මහතට වඩා ප්‍රතිබිම්බයේ උස මහත අඩු නිසා පුතේ අපි කිව්වා ප්‍රතිබිම්බ දුරත් වස්තු දුරට වඩා අඩුයි කියලා. හරි නේද ළමයි? ඒකේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. රයිට්. සම්බන්ධය කියවන තැන අසමානතාවය පෙන්වන්න පුතේ එහෙම උනොත් මේක ඕනේ නෑ ළමයි නේ. මේක අවශ්‍ය නැහැ පුතේ ඒක වැරද්දා. මට අර මේ හැඩයන් දෙකෙන් හරිත අහුරුවක් නැති නිසා මම එතනට ගියේ. නමුත් මේක ඊට වඩා හොඳයි. ළමෙක් කීව එක එක හරි පුතේ. මොකද ප්‍රතිබිම්බය පොඩියට පේනවා. ඒක මට අවුන්නේ නැහැ. අපි පන්තියේ දරුවෙක්ට අහුණා. හොඳයි පුතේ. රයිට්. තුන්වෙනි කොටසට අපි යමු. කාචයක ඉදිරියෙන් ඇති වස්තුව U වෙනස් කරමින් ඊට අනුරූප තාත්වික ප්‍රතිබිම්බ දුර මැනගෙන බලන්න. කාචයක ඉදිරියෙන් ඇති වස්තු දුර U වෙනස් කරමින් ඊට අනුරූප තාත්වික ප්‍රතිබිම්බ දුර මැනගෙන U ගේ මාපාංකයක් පෙන්වලා තිනවා. බය වෙන්න එපා බම් පුතේකට. ඒ කියන්නේ දන ඍණ පැත්තකට දාන්න කියන එකයි. හරි? ඍණ පහේ මාපාංකය පහ. ඒ කියන්නේ සංඛ්‍යාත්මක වටිනාකම විතරක් ගන්න කියලායි ඔය කියන්නේ. හරිද? එයාගේ මොන වටිනාකම එපාද? ඍණ කියන එක අමතක කරන් සංඛ්‍යාත්මක වටිනාකම විතරක් ගන්නලු. ප්‍රස්සාරයක් හඳුන් ලැබේ. ප්‍රස්සාරයෙන් දලසරහණක් හඳින්නවා කියලා තියෙනවා. තුන්වෙනි කොටසේ පළවෙනි එකේ ප්‍රස්සාරයේ දලසරහණක් හඳින්න කියොත් මෙච්චරයි හැඩය. අපි හැමෝම දන්නවා පුතේ V U-ට ප්‍රතිලෝමයි. කොටින්ම කිව්වොත් ළමයිනේ U අඩු වෙද්දී V වැඩි වෙනවා. U වැඩි වුණොත් පුතේ V අඩු වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රතිලෝම සම්බන්ධෙත් එක්ක හැබැයි මේක හරියට අඳින්න ඕන V සෙන්ටිමීටර වලින් U හරි සෙන්ටිමීටර වලින් ප්‍රස්ථාරගත කරොත් පුතේ. එයත් අපි සෙන්ටිමීටර වලින් ප්‍රස්ථාරගත කළොත්. මෙතන ඉන්නේ පරාවලයක හැඩයක්. පුතේ මේක අපේ පාස් පේපර්ස් වල ටිප් එක ගණන් වල ඕන තරම් ඇඳලා තියෙනවා. ඔයාලගේ A level exam එකේ මේක තාම චෙක් කරලා නැහැ කියලා මං කියලා තියෙනවා. හරිද? ඒත් එක්කම පුතේ මම මේක කියලා තේ ඔයගෙන් මේක අපේ ස්කෝල පේපර්ස් වල චෙක් කරලා නැහැ කියලා. නමුත් මේ පේපර් එක චෙක් කළා පුතේ. හරිද? ඒක නිසා අද ඉඳන් ඒක කියන්න වෙන්නේ නැහැ. මොකක්ද දන්නවද? මොකක්ද කියලා කියන්නම් ප්‍රස්ථාරය හැදෙන්නේ නෙමෙයි පුතේ චෙක් කරලා තියෙන්නේ. ප්‍රස්ථාරයෙන් එක්කෙනෙක් අපි ගන්නවා. මේ ප්‍රස්ථාරය ඇඳෙන්න ඕන පුතේ මෙන්න මේ කලාපතර. මේක පරාවලයක හැඩයක්. මෙතන ස්පර්ශකයක් වෙන්න ඕන. ඊට පස්සේ මෙයා මේ ආකාරයට ගිහිල්ලා පුතේ නැවතත් මෙතන ස්පර්ශකයක් වෙන්න ඕන. ඕකයි ප්‍රස්ථාරයේ හැඩය. තනි ක්‍රම පරාවලයක්. මොකද්ද කියලා තියෙන්නේ? දලසරණක් අඳින්න ඇඳා. ආයිත් කියලා තියෙනවා මෙන්න මේ දෙයක්. ප්‍රස්ථාරය ඇසුරෙන් කාචයේ නාභිදුර මැන ගැනීම සඳහා ඔබ කළ නිර්මාණෙහි ඇඳ දක්වන්න. ඇඳලා ඉවරයි පුතේ. වඩු ඇඳලා ඉවරයි. කො නිර්මාණය මේදී මෙන්න මේ ස්පර්ශකයේ සෙට් වෙන තැන පුතේ නාභිය. මේ ස්පර්ශකයේ සෙට් වෙන තැන නාභිය. මෙන්න නාභිදුර හොයා ගන්න පුතේ අපි කරන සරල නිර්මාණය. හරිද? මෙච්චරයි. ඇයි? අපි හැමෝම දැනුවත් පුතේ මෙතනට අදාළ සිද්ධිය අපි කියවන විදිය කොහොමද? වස්තු දුර නාභියට එද්දි නාභියට ආසන්න වෙද්දී අන්න අරූ දුවන පුතේ අනන්තයට ප්‍රතිබිම්බය. හරිද? ආයිත් මෙතන කියන්නේ කොහොමද ළමයිනේ? එතන කියන්න වෙන්නේ වස්තුව අනන්තයට ගියාම ප්‍රතිබිම්බය ආසන්න වෙනවා පුතේ නාභිදුරට. ප්‍රතිබිම්බය ආසන්න වෙනවා නාභිදුරට. මේක වස්තුව නාභිදුරට සමාන වෙද්දි නැත්නම් ලං වෙද්දි ප්‍රතිබිම්බය ආසන්න වෙනවා අනන්තයට පුතේ. හරි? මෙතන වස්තුව නාභියට එද්දී ප්‍රතිබිම්බය sorry වස්තුව අනන්තයට එද්දී ප්‍රතිබිම්බය නාභියට යනවා. ඉතින් නාභිය හොයාගන්න පුතේ අපිට ලේසියෙන් ඔන්න ඔය නිර්මාණයන් දෙක ගහන්න පුළුවන්. මේක නම් අපි පන්තිවල කතා කරලා ඇති. ඒ කියන්නේ මෙහෙම ළමයිනේ ඔක විශේෂ වෙන්නේ මෙන්න මෙහෙමයි. අපේ උණ්ඩ පුතේ මේ ප්‍රස්ථාරයෙන් නාභිය ගන්න පුළුවන් බව මතක් වෙන අපේ පේපර් එකේ මෙන්න මෙහෙම ගානක් දෙන්න ඕන. ආග. මෙයාගේ පාඨ අංකේ 5යි. මෙතන පාඨ අංකේ 10යි. මෙතන 15යි. මෙතන 20යි. මෙතන 25යි. මෙතන 30යි. මෙතන 35යි. ඔය විදිහට පුතේ පාඨ අංක රාශියක් දීලා තියෙන මෙන්න මොහොතක ගානෙන් මේ කඩේර දෙන්නේ නැති මොහොතක ඔන්න ඔය කඩේර ගහගෙන හරි බං පුතේ ඔය කඩේර ගහගෙන මෙතන ඉන්න ඉලක්කම රජ කරන්න නාභිය 10යි කියන එක පුතේ උස්සලා ගන්න ඔයාට බැරි වුණොත් අන්න එදාට ඔයා මේ ප්‍රස්සාරය ඉගෙන ගන්නවා. හරිද පුතේ? ඔයාට බැරි වුණොත් මේක තහවුරු කරගන්න මේක ගන්න එදාට ඔයා මේ ප්‍රස්සාරය ඉගෙන ගන්නවා පුතේ. ඒක නිසා ඔය විදිහට සංඛ්‍යා ශ්‍රේණියක් දීලා තියෙන මොහොතක ළමයිනේ හරි සංඛ්‍යා ශ්‍රේණියක් දීලා තියෙන මොහොතක ස්පර්ශකයේ ගහගෙන පුතේ ලැබෙන අගය නාභිය ලෙස අතට ගන්න හැමෝටම බෑ. ඒක ඔයා ගන්න ඕන පුතේ. පේපර් එකේ ආවොත්ත
අප ස්කෝල පේපර එක චෙක් කරල තියෙනවා ඒ නිර්මාණය කරල පෙන්න්න එයා තනිකර කවුරුද නාබිය බවට පත්වේ නොපුතේ රයි මොකද කියලති ඊළඟදේ කියවන්න අප හැමෝම නාබිදුර ලබා ගැනීමට ඔබ සොයාගත් කණ්ඩාංකය එක එක පාරක් මේ ප්‍රක්ටිකල්ලෙක් කරලපුතේ අර යුට ගැලපෙන වීයාගයක් අපි හොයා ගන්නවාන අන්නේ හොයාගත් පාටාංකය කොහොමද කියන්නේ X-Y- නම් හරි කාචේ නාබිදුර F නම් FP අගේ X- ඇසුරින්ද Y- ඇසුරින්ද ලියන් පුතේ ප්‍රස්ථාරය මම විශේෂ ලක්ෂයක් ලකුණු කරන්න ළමයිනේ ඒක තමයි මෙන්න මේ ලක්ෂය එයා ඇවිල්ල පුතේ U සමානයි 2F වලදී V සමානයි 2F හොඳට බලාගන්න කොහොමද මේක බේරන්නේ කියලා අපි පන්ති ළමයි අපිට උදව් කරේ පුතේ මේක බේරගන්න ඒ ඇති එයා කරපු උදව්ව ඒක හරහා දැන් ඉතුරු කට්ටියටත් නේද ඉතුරු ටික දැනෙන්න ඕන පුතේ මේ නාබිදුර පොඩි මේකා ඊට වඩා V විශාලයි ඔක්කොටම වඩා කවුරු විශාලයිද U විශාලයි එන X කියන්නේ පුතේ අපි ප්‍රධානම අතට ගන්න අපේ ස්වායක්ත විචල්‍ය එන ඒක තමයි පුතේ U වස්තු දුර ඌ තමයි ලොකුම එකා ඒකට වඩා ප්‍රතිබිම්බ දුර අඩුයි හැබැයි සියල්ලම නාබිදුරට වඩා වැඩි පෙන්වන්නම් මෙන්න බලන්න පුතේ U වස්තු දුර ගන්නකොට වාගේ කණ්ඩාංගේ පුතේ මෙන්න මේ වගේ තැනක තියෙන්න ඕන ඒ කියන්නේ 2f ට වඩා වැඩි වෙන්න ඕන ඊට පස්සේ එහා පැත්තෙන් පුතේ 2f ට වඩා අඩු වෙන්න ඕන මේකනේ 2f 2f කේස් එක. ඒතර අපේ පාඨාංකයේ පුතේ ප්‍රස්ථාරය අංශ 45 බෝඩ් එක තියෙන්නේ. මෙන්න මේ ලයින් එක අංශ 45 රේඛාව මේ කෝණේ 45යිනේ. 2f ලැබෙන්නේ එතනනේ. අන්න යාට වඩා පහළ තියෙන රේඛාවක් වෙන්න ඕන. එතකොට තමයි පුතේ වස්තු දුර විශාල වෙලා ප්‍රතිබිම්බ දුර කුඩා වෙන්නේ. හරිනේ? වෙන්න ඕනේ ඒකනේ පුතේ මේ වස්තු දුර විශාල වෙලා ප්‍රතිබිම්බ දුර කුඩා වෙන්න ඕන. නාබිදුර ඔක්කොටම වඩා අඩු වෙන්න ඕන. හරිනේ පුතේ? ඉතින් අපි ඒක පාඨාංග ටික පොඩ්ඩක් මේ රතු පාට කාරණා ටික පැත්තකින් තියමුකෝ. රයිට්? හැමෝම බලාගන්න. මම එතන පුතේ පෙන්නනවා මෙන්න x පාඨාංකය x- කියලා යාලා කියලා තියෙන්නේ. මෙන්න පුතේ y පාඨාංකය ඒ සියල්ලටම වඩා නාබිදුර අඩුයි. x තමයි වැඩිම එක්කෙනා ඊට වඩා අඩුයි y ඊට වඩා අඩුයි නාබි. ඒ නිසා වාගේ ඛණ්ඩාංකයේ පුතේ ප්‍රස්ථාරය මත හිත කියන ඕන තැනක් වුණොත් ලකුණු නැත. හරිද? හිත කියන ඕන තැනක් වුණොත් පුතේ යාට ලකුණු නැහැ. ඒ නිසා යාගේ පාඨාංකයේ පුතේ ප්‍රස්ථාරය මත කොහේ වෙන්න ඕනද? ආ. ඒක ප්‍රස්ථාරය මත මෙන්න මේ මැද ලක්ෂයට අනිවාර්යෙන් පහලින් තියෙන එකක් විය යුතුමයි පුතේ. හරි. ඉතින් ඒ හැසිරීමත් එක්ක මෙන්න මේ වගේ තැනක එක ලකුණු කරන්න ඕනෙමයි ළමයිනේ. ඔයාට මාක්ස් ගන්න ඕන නම්. රයිට්? කියලා තියෙන ලකුණු කරන්න කියලාද? ලකුණු කරන්න කියලා නෑ ලකුණු කරන්න කිව්වනම් මං සතුරුයි පුතේ නේ ඇයි මං කට්ටක් කාලා මං ලකුණු කරා කියලා නෑ නේ නාබිදුර ලබා ගැනීමට ඔබ සවාගත් කණ්ඩාංක x-y- නම් කාචේ නාබිදුර f නම් ඇසුරෙන් ලියා දක්වන්න කියලා තියෙන්නේ අපි ලකුණුත් කරමු පුතේ යා ඒතර ඒක ටිකක් ගේමක් නේ රයිට් අපි යනවා තුන කොටසට නෑ තුන කොටස යන කලින් ඔ ප්‍රකාශනය ලියන්න තියෙනවා ඒක තමයි එක යට v එයා පුතේ ඍණ ප්‍රත්‍ය තියෙන්නේ එක යට y- ඍණ එක යට x- සමානයි උත්තල කාචයක් නාබිදුර තීරණය කරන්න යන්නේ ලකුණ නොදා ඉන්න ලකුණ ඍණ කියලා එතකොට ඉබේ එයි පුතේ තරවෙන් අහලා තියෙන්නේ කාචයේ නාබිදුර F නම් FE අගය කියලා කියලා තියෙනවා නේ F තනි කරමු කොහොමද එන්නේ ඍණ x- ධන y- බෙදන්න ඕන x- වාරයක් y- කින් මෙන්න මෙතනට පුතේ අපිට නාබිදුරේ හැඩය හේතු කරන්න පුළුවන් නා එයා තමයි එතන සම්බන්ධය බවට පත් වෙන්නේ රයිට් ලස්සනම කියලා දින අන්තිමට මේක අපේ පාස් පේපර් එක ආපු පුතේ MCQ ප්‍රශ්නයක් ආනන්දේ 2014 පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අස්සරින් ගාලා ඔයාලට මතකද නැහැ මේක පිස්සු හැදෙන ප්‍රස්තාරයක් ආ අන්තිම ප්‍රස්තාරේ අමාරු නෑ බං පුතේ අහගන්න ලස්සනට විස්තර කරන්න පුළුවන් කියවන්න ඕහා O' අතර දුර L නම් ළමයි ඕහා O' කියන්නේ කාචයේ හිටියා ඊට පස්සේ ඕ කිව්වේ වස්තුව වස්තු කූර ඕ ඩෑෂ් කිව්වේ ප්‍රතිබිම්බේ හැදෙන පුතේ නිවේශන කූර. එතකොට ඒ දෙන්න අතර දුර කියන්නේ වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර. මෙන්න මේ ගැප් එක පුතේ L කියලා දෙනවා. කොටිම කිව්වොත් බම් පුතේ L කියන්නේ V ධන U. පැහැදිලිද? ඔන්න ඔක ගාන දීලා තියෙනවා. නම් වස්තු දුර U සහ L අතර ප්‍රස්ථාරයේ දලසරණක් අඳින්න. ළමයි අපි මෙන්න මෙතනින්ම කමක් නැහැ කාච සූත්‍රේ දාම් පුතේ ටක් ගාලා එක යට V ඍණ එක යට U සමාන උත්තල කාචයක්නේ පාවිච්චි කරමු ඍණ එක යට F සියල්ලම ධන කරා මෙතනට එනවා V ධන U බෙදීම VU සමානයි කීයද එක යට F
පුතේ මම මේකේ v ධන u කියන පාට් එක වෙනුවට l කියලා ගන්නවා. ඔන්න v ධන u වෙනුවට l දැම්මා. එහා පැත්තට ගාද්දි යාලා ඉල්ලලා තියෙන u ත් එක්ක නම් v ව f ගේ උඩින් තියන් වාරයක් u. මෙන්න පුතේ ප්‍රස්ථාරයේ හැඩය y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. නමුත් කලබල වෙන්න එපා ළමයිනේ. කිසි කලබලයක් වෙන්න එපා. හැමෝම අහගන්න. හරි. ලෙඩ් කලබල වුණාට දොස්තරලා කලබල නෑ පුතේ. ඒක නිසා කලබල වෙන්න එපා කිසිම කෙනෙක්. හොඳින් අහගන්න. මෙයාගේ අනුක්‍රමණය හැමදාම වෙන සුපුරුදු පුතේ නියත අනුක්‍රමණයක් නෙමෙයි. එයා හෙන විකාරයක්. මේ බලන්න. අනුක්‍රමණය කියන්නේ v වේදීම f පුතේ. අපි මෙයාගේ ප්‍රස්ථාරය අඳින්න ගියොත් අපිට පුතේ වස්තු දුරේ ප්‍රස්ථාරය අඳින්න අවසර තියෙන්නේ නාභි දුරෙන් එහාට. ඒක නිසා මොකද තාත්වික ප්‍රතිබිම්බ ලබා ගන්න එපා. මෙන්න මම නාභි දුර අවට සහ එයාගේ එහාට තර්ක කරනවා. මම මෙයාගේ අනුක්‍රමණය වාට පෙන්වන්නම් කතා කරන්නම්. මෙන්න මෙහෙම දෙයක්. වස්තු දුර නාභියේ තියෙද්දි හැමෝම හොඳින් අහගන්න ලබුදේ. නිදිමත වැත්ත කර දාන්න. උඩපයින්න. හරිද? කන හරි නාය හරි හොඳට කොනිට ගන්න. එතකොට හරි. රයිට්. මේ බලන්න. වස්තුව තියෙන්නේ නාභිය ආසන්නේ නම් මේ අවට නම්. මෙයා වස්තු පුතේ. U. ඊරස මෙයා ළමයිනේ L. කොටිම කිව්වොත් V ධන U ව. රයිට්. ඔය අපි දන්නවා ළමයි හැමෝම වස්තුව නාභියට ආසන්නේ නම් ප්‍රතිබිම්බය දුවනවා අනන්තයට ආසන්නයට. හරි නේද පුතේ? අපි මේක මෙහෙත් ලිව්වේ මේරි වස්තුව නාභිය නම් ප්‍රතිබිම්බය අනන්තේ. දැන් ප්‍රතිබිම්බය අනන්තේ වුණාම මෙන්න මේ සිද්ධිය දිහා බලන්න පුතේ. අනුක්‍රමණය දවසක අහනවා නාභිදුර නියත වුණාට ඌ ෆික්ස් නාභිදුර පුතේ සිල් අරගෙන එයා දැහන් බිඳ ගන්නෑ. නමුත් ප්‍රතිබිම්බ දුර වෙනස් වෙදී අනුක්‍රමණය වෙනස් වෙනවා. ඒක නිසා මෙයාගේ අනුක්‍රමණය පුතේ හරිද විකාරයක් වෙනස් වෙන එකක් ප්‍රස්ථාරය පුරා. ඇයි? ප්‍රතිබිම්බ දුර වෙනස් වෙනවානේ. ප්‍රතිබිම්බය වෙනස් වෙන තාක් කල් පුතේ අනුක්‍රමණය වෙනස් වෙනවා. එහෙනම් කියන්න තියෙන්නේ ප්‍රතිබිම්බය අනන්තේ නම් ගිහිල්ලා අහන අනුක්‍රමණය මචං ඔයත් කීයද? ඌ කියයි ලස්සනට v අනන්තේ නම් මම වෙන මොකක් වෙන්නද නේද? ඒක නිසා මෙයාගේ අනුක්‍රමණයත් අනන්තයයි. සම මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණ වලින් අඳින ප්‍රස්ථාරයක් පුතේ. එයාගේ අනුක්‍රමණය ආරම්භක අවධියේදී අනන්තයයි. ස්පර්ශකයක් තියෙන සිරසට. ඊට පස්සේ අපි යමුද මෙන්න මෙයා ළඟට. u ව පුතේ අනන්තයටම ගෙනියමු. ප්‍රස්ථාරයේ මුලයි අගයිම අපි චෙක් කරමු. මුල කියලා නාභිදුරට වඩා අඩුවෙන් චෙක් කරන්න බෑනේ. උඩරිම අඩු කරා පුතේ නාභිදුර. ඊට පස්සේ අපි චෙක් කරමු අග කියලා යන්න පුළුවන් කෙලවර. ඒකයි අනන්තය. වස්තු දුර අනන්තයක් ඇද්දී ප්‍රතිබිම්බය සෙට් වෙනවා පුතේ නාභිය නෙමෙයි. වස්තු අනන්තයක් ඇද්දී ප්‍රතිබිම්බය සෙට් වෙනවා කොතනටද? නාභිය ළඟට. පුතේ අනුක්‍රමණය ළඟට ගිහිල්ලා අහන්න. මචං දැන් මොකෝ වෙන්නේ කියලා. හරි. එයා කියයි ඊටු ටික. පුතේ අනුක්‍රමණය කියනවා ප්‍රතිබිම්බය නාභිය නම් මේක දාගන්න. දැන් මේ එක එක්ක පණ දාගෙන ඉවි ආදේශ කරගන්න අයියා. අපේ කට්ටිය කල්පනා කරනවා මේක උනේ කොහොමද කියලා. උඹලට පුතේ මේක අමතක වෙලා. මේක උනේ මේක නිසා. මොකද අනුක්‍රමණය තීරණය කරන්න පුළුවන් ප්‍රතිබිම්බයටයි. ප්‍රතිබිම්බය අනන්තයක් වුණාම අනුක්‍රමණයත් අනන්තයයි. මෙතනට ආව ප්‍රතිබිම්බයට දාගන්න පුතේ නාභිදුර මේ තියෙ VF. ප්‍රතිබිම්බයට නාභිදුර දාගත්තම FF කැපිලා ගිහලා අනුක්‍රමණය කීයක් වෙනවද? එකක් වෙනවා. තනිකර අපේ පුතේ පාස් පේපර් MCQ ප්‍රශ්නයක්. සුපිරි ප්‍රශ්නයක්. මෙන්න අනුක්‍රමණය අනන්ත රේඛාව මං ඇන්දා. මං ඊට පස්සේ අඳින පුතේ අනුක්‍රමණ එක රේඛාව. මේ තියෙන්නේ පුතේ අනුක්‍රමණ එක රේඛාව කෝණේ 45. මේ තියෙන්නේ අනුක්‍රමණය අනන්තයක් වෙච්ච රේඛාව කෝණේ පුතේ අංශක 90 නේද? කෝණේ අංශක 90යි. මෙතන කෝණේ අංශක 45යි. ඉතින් මෙයාගේ ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයට එන curve එකක් පුතේ. මෙයාගේ ප්‍රස්ථාරය. ඔන්න ඒ curve එක ඔයාගේ අතින් ඇඳලා තියෙන්න ඕන. හරි? රයිට්. හදාගන්න පුතේ සම්බන්ධ කාරණා ටික සියල්ලම. ඔන්න අපි ඒ සියලුම දේවල් ටික ලස්සනට විස්තර කරා. අපේ දරුව හැම එක්කෙනා මේ ටික බේරගමු. මේ ගොඩනැගීම් ටික කරන්න දෙපැත්තට පෙන්වන්න මෙයාව හදාගන්න. නෑ මෙයාවනේ. මේ හැඩය හදාගෙන පෙන්වන්න පුතේ. පෙන්නලා මේ කලාපේ ලස්සන්ට ඇඳ ගන්න. සුටි වෙලාව දෙනෙක් මනේ ලියා ගන්න ළමයිනේ.
ඉතින් අපේ වීඩියෝ එක ලයික් කරහන් කමෙන්ට් කරහන් නිකන්නම් ඉන්න එපා හරිද? හරි. ඉස්සරහට වැඩිපුර ලයික් දාන කට්ටියට කමෙන්ට් කරන කට්ටියගේ පුතේ නේද? අපි පන්තිවල ෆීස් අඩු කරනවා. හරි. ඒක නිසා ලයික් කරන්න කමෙන්ට් කරන්න. මම නිකන් තියෙන ලයික් එක නේ පුතේ ඔබලා දාන්න. හරි. රයිට්. ළමයි මේක ලියාගන්න හැමෝම. මේ ලයික් එක දෙතුන් පාරක් ඔබන්න යන්න එපා. එතකොට දාපු ලයික් එක අයින් වෙනවා. තේරෙනවනේ නේද? හා. සයික පාරක් ලයික් එක දාපු එකා නේ පුතේ ආයෙත් ඔබන්න යන්න එපා ඉතින්. හරි පුතේ ළමයිනේ, අපි අද දවසේ වැඩේ මෙතනින් එහෙමනුත් නවත්තමු නේද? හරි, අපි ඊළඟ දවසේ කාරණා ටික මෙතනින් ඉඳන් හදාගමු. අද අපි ප්‍රශ්න හතරකට අදාළ ගොඩනැගීම් කරාපු දේ වැඩිපුර විස්තරයන් එක්ක නේද? මට මතක් වෙන ඔයාලට මගේ අතින් ටච් වෙච්ච නැති තැන් තියෙන දේවල් මම වැඩිපුරත් එක්කම කතා කරා. ඉතින් අපි එහෙමනුත් අද දවසේ වැඩේ පුතේ මෙතනින් හකුලවමු. ඊළඟ දවසත් මෙතන ඉඳන් කාරණා ටික සාකච්ඡා කරමු. තව එක රචනා ප්‍රශ්නයක් කතා කරන්න බැරුණා පුතේ. එක 80ක් සම්බන්ධ ගාන. ලොකු ගණනයක් නැති වෙයි කියලා හිතනවා. නිකන් රූපෙන් මවාපෑමක් විතරයි පෙන්වලා තින්නේ. කෝණ ටික හරියට අල්ලගත්තොත් ලොකු ගැටලුවක් නැති වෙයි පුතේ මේකත්. අපි ඒකේ ගොඩනැගීම් ටිකත් එක ලබන සති අපේ පේපර් ක්ලාස් එකේ වැඩ ටික පටන් ගමු පුතේ. හරි. එහෙමනම් පුතේ අද දවසේ මම වැඩේ මෙතන නවත්තන්නම්. කට්ටිය ලියාගෙන ඉවර ඇති නේද? මම පන්ති නවත්තන්නම්. ඊළඟ දවසේ අපි මෙතන ඉඳන් කාරණා ටික ගොඩනගමුවා. හරි. එහෙනම් හැමෝටම පුතේ සුබ දවසක්, සුබ රාත්‍රියක්. අපි ඊළඟ දවසේ පන්ති දේවල් ටික ගොඩනගමු කරමුවා. හරි ළමයි, පන්ති නවත්තන්නම්.